වේරගල පුතා වෙන්ද වේරගල පුතා මේ ඇත්තටම ඉවිනේටම විමුක්ත වන විදියට මේ සම්මන්ත්‍රණ මාලාව කරගෙන යන දේශපාලන විද්‍යා සම්බන්ධය වෙනුවෙන් මට ආරාධනා කර අද දින තර්ක ශාස්ත්‍ර විෂය පිළිබඳ මේ දේශනය පවත්වන්න කියලා එයාගේ අනුදැනුම මත මෙතන ඉන්න ළමයි 2022 සහ 23 යන වර්ෂ දෙකේම තම අදාළ උසස් පෙළ ශිෂ්‍යාව එනිසා ඒ සියලු දෙනාට ගැළපෙන විදියට තමයි මම විශේෂයෙන් 2022 මේ වන විට විෂය 23 මේ වන විට විෂය නිර්දේශය ආවරණය කරලා තියෙන ප්‍රමාණයන් දිහා බලලා තමයි ටියුට්ටක සකස් කරේ නමුත් 2022 එලෙවල් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මතුවලා තියෙන ඕනෑම තර්ක ශාස්ත්‍ර විෂයේ ගැටලුවකට මම පිළිතුරු දෙන්න සූදානම් ඔබ ඒක අහනවා නම් විවෘතව මේ සාකච්ඡාව අපි කරගෙන යමු සිරිදනාගේම අවධානය යොමු කරන්න මම ඔබට දුෂ්කර පේපර් එකක් හැදුවෙත් නෑ ඉතාම පහසු පේපර් එකක් හැදුවෙත් නෑ මම ඊයේම එක සකස් කරලා වෙන්ඩරට මේක යවුවා යා ඊරෑම මම හිතන්නේ ගෲප් එකට සම්බන්ධ වෙච්ච අයට මේක දැම්මා විවිධ ප්‍රදේශවලින් ශිෂ්‍යාව මෙන්ම ගුරු බවතුණු මේ වැඩසටහන සඳහා සහභාගී වෙලා ඉන්නවා ඒ සියලු දෙනාම මම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ඒකම ඔබ සියලු දෙනාගේ සහයෝගය මම බලාපොරොත්තු වෙනවා ඔබේ සාර්ථකත්වය සඳහා කරන මේ වැඩසටහන ඉස්සරහට ගෙන යන්න අපි කතා කරන්න අවශ්‍ය නැහැ අපි ප්‍රශ්න පත්‍රයට වයිමු මම පොඩි ටියුට් එකක් දුන්න ප්‍රශ්න කීපයකට අදාළ කරගෙන පළවෙනි ප්‍රශ්නය මම ගත්තේ ඔබට විභාගෙදී වාර විභාගයක් දුන්නත් අවසාන විභාගයක් දුන්නත් ජාතික තලයේ විභාගයකදී දුන්නත් ඔබට ලැබෙනවා සෙකන්ඩ් පේපර් එකට පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය කරලා කෙටි ලිඛිත ප්‍රශ්න ටිකක් අනිවාර්යයෙන් පද වචනයකින් එහෙම කර ලියන්න තියෙන එහෙම ප්‍රශ්නයකට තමයි මම පළවෙනි ප්‍රශ්නේ යොමු කරේ ඒකත් මම 12 වසරටම මොකද නැත්නම් මේක නිස්සාර වෙනවා මේ 12 වසරේ ළමයි අතහැරලා කතා කරන්න ගියොත් ඒ නිසා මම ඒ අයට ගැළපෙන විදියට තමයි මේ කෙටි ලිඛිත ප්‍රශ්න ටික සකස් කරේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා සමහර තාරකා සූර්යයාට වඩා විශාලයි මෙහි සමහර යන්නේ නදාස් කරන්නේ කුමක්? දන්න කෙනෙක් ඉන්නව නම් කියනවාද? සමහර කෙනකින් අදහස් කරන්නේ කුමක්? සමහර තාරකා සූර්යයාට වඩා විශාලයි. ප්‍රමාණය. ප්‍රමාණය කියලා කියන්නත් පුළුවන්. ඊට වඩා ටිකක් බලාපොරොත්තු වෙන මේ වගේ තැනකදී විස්තරයක් අඩුම තරමේ එක් සමාජිකයෙක්වත් ඇත කියන එක අන්න අන්න අඩු තරමින් යටත් පිරිසේ එක් සමාජිකයෙක් නැත්නම් එක් වස්තුවකට වඩා වැඩි සංඛ්‍යාවක් කෙනෙක් යටත් පිරිසේ එක් වස්තුවකට නැත්නම් එක් සමාජිකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් වැඩි පිරිසක් කියන අදහස තමයි සමහරයන් ඉන්නේ. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් සමහර කියන එක යෙදෙන තැන වාචයේ පැවැත්මක් අඟවන. ඔබට වෙන් රූපයම ඉගෙන ගන්නකොට මතක ඇති වාචයේ පැවැත්මක් අඟවන්න තියෙන්නේ අපිට ප්‍රස්තුත දෙකයි. මොකද ඒ දෙක වාචයේ පැවැත්මක් අඟවන්න අපිට තියෙන්නේ ප්‍රස්තුත දෙකයි. මොකද ඒ දෙක අයිසහෝ අන්න අයි ප්‍රස්තුතේ චේතනේ කතරයක් ගහලා අපි වාච්‍යක පැවැත්මක් දෙනෝ ඕ ප්‍රස්තුතේ B-A කුලකේට කතරයක් ගහලා වාච්‍යට පැවැත්මක් දෙනෝ ඒ නිසා වාච්‍යයේ අස්තිත්වය පැවැත්ම අඟවන ප්‍රස්තුත දෙකයි තියෙන්නේ ඒ දෙකෙන්ම කියවෙන්නේ සමහර යන වාච්‍ය තුල එකයිකට වඩා වැඩි සංඛ්‍යාවක් නියෝජනය වන වාච්‍යයේ එකයිකට වඩා
වැඩි සංඛ්‍යාවක් එකකට වැඩි ගණනක් නියෝජනය වන අර්ථය තමයි සමහර කියන එකෙන් දෙන්නේ. එන්න දැන් ඔන්න සමහර කියන එකෙන් දෙන්නේ මොකද්ද කියන එක ඇහුවොත් වාච්‍ය තුල එකයිකට වඩා වැඩි සංඛ්‍යාවක් එකකට වැඩි ගණනක් ඇතුළත් වෙන බව. එහෙම කිව්වම හොඳටම ප්‍රමාණවත්. ඒ වාක්‍ය ඛණ්ඩයේ ප්‍රමාණවත්. වාච්‍ය තුල එකයිකට වඩා වැඩි සංඛ්‍යාවක් වැඩි ගණනක් ඇතුළත් වෙන බව. ඒක හරියට. ප්‍රස්තුත දෙකක් විසංවාදී වන්නේ කවර විටකදීද? ප්‍රතිචාරණ හා ප්‍රතිශේධන ස්වභාවයක් දක්වන්න ලැබුණා. දැන් ඔය පුතා කිව්වේ ගුණයෙන් වෙනස් වන අවස්ථාව පමණයි. ගුණයෙන් වෙනස් වුණු පමණින්ම විසංවාදී වෙන්නේ නැහැ පුතේ. ගුණයෙන් වෙනස් වුණු පමණින්ම විසං දැන් ඒ සහ ඊ විසංවාදයක් නෙවෙයි. අයි සහ ඕ ප්‍රස්තුත විසංවාදයක් නෙවෙයි. නිර්වචනය සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රයට විතරක් සීමා වෙලා තමයි ඒ කියන්නේ. දැන් ඔබ ඒ ආකාරයකින් මට කිව්වා සමහර කුවා ප්‍රතිචාරණ ප්‍රතිචේද. එතකොට ඔබ ගුණයේ පමණයි සැලකිල්ලට ගත්තේ. ගුණයෙන් පමණක් වෙනස් වෙන ඒවා ගුණයෙන් පමණක් වෙනස් වෙන ඒවා විසංවාදී වෙන්නේ නැහැ. අනිත් තවත් පිළිතුරක් දීුවා ප්‍රමාණය සහ ගුණය යන දෙකෙන්ම විරුද්ධයි. ඔව් ඒ අදහස ටිකක් ගැළපෙනවා. හැබැයි ඒක සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රයේ තියෙන ප්‍රස්තුත හතරට විතරයි ඒ කතාව සීමා වෙන්නේ. මම එහෙම සීමා කරේ නැහැ. සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රය කියන වචනේ මම කිව්වේ නැහැ. මම කිව්වේ ප්‍රස්තුත දෙකක් විසංවාදී වන්නේ කවර විටකදීද? කතා විශ්වයේ නිරවශේෂ වූද? කතා විශ්වයේ කී අවස්ථාවක පුතේ කතා විශ්වයේ නිරවශේෂ වෙනව නම් ඒ පද යුගලයක් විසංවාදී වන අවස්ථාව. ඒක පද යුගලයක් විසංවාදී වන අවස්ථාව කිව්වොත් මොන්නේ සාමූහික වශයෙන් කතා විශ්වයේ නිරවශේෂ කරන කල්ලි සාමූහික වශයෙන් කතා විශ්වයේ නිරවශේෂ වන විටදී එහෙම කියන්නේ නැති පද යුගලයක් විසංවාදී වන්නේ කවර විටදීද කියලා අහුවොත් මම ඇහුවේ ප්‍රස්තුත යුගලයක්. එක විට සත්‍යවත් අසත්‍යවත් නැහැ අන්නරයි. අන්න දුන්නු උත්තරේ. අන්න සුලෝචනා හරි උත්තරේ දුන්නනේ. වාච්‍ය මගින් වාචය පිටඳ ප්‍රනිශ්චයක් නැහැ. ඒක නෙමෙයි සුලෝචනා කියන උත්තරේ නෙමෙයි. දැන් උන්න දරුවා කිව්වා උත්තරයක්. ප්‍රස්තුත දෙකක් එක විට සත්‍යවත් අසත්‍යවත් නොවන විට එක විට ප්‍රස්තුත යුගලයක් සත්‍ය වෙන්නත් බෑ. එක විට ප්‍රස්තුත යුගලයක් අසත්‍ය වෙන්නත් බෑ. අන්නේ අවස්ථාව. ඒක නිර්පාදික සෝපාදික වියෝජක. යන ඕනෑම ප්‍රස්තුතයකට බලංගු වෙන. ඒ නිර්වචනය නිර්පාදික සෝපාදික වියෝජක කියන ඕනෑම ප්‍රස්තුතයකට බලංගු වෙන. දැන් නිර්පාදික ප්‍රස්තුත යුගලයක් ගත්තොත් ඒක විසංවාදී වෙනවා නම් ඒ ප්‍රස්තුත යුගලයේ එක විට සත්‍ය වෙන්නවත් අසත්‍ය වෙන්නවත් නැහැ. සෝපාදික ප්‍රස්තුත දෙකක් ගත්තත් එහෙමයි. ඒක එක විට සත්‍යවන්නේවත් අසත්‍යවන්නේවත් නැහැ. වියෝජක ප්‍රස්තුත දෙකක් ගත්තත් එහෙමයි. ඒ නිසා ඕනෑම ප්‍රස්තුත යුගලයක් නිර්පාදිකයයි වියෝජකයයි ගත්ත වුණොත් මට කමක් නැහැ. සෝපාදිකයයි වියෝජකයයි ගත්ත වුණත් කමක් නැහැ. ඒ ප්‍රස්තුත යුගලයේ එකවර සත්‍යවන්නේවත් අසත්‍යවන්නේවත් නැත්නම් තමයි අපි විසංවාදී ප්‍රස්තුත යුගලයක් කියන වචනේ දෙන්නේ. ඒ නිසා උත්තරේ ප්‍රස්තුත දෙක නැත්නම් යුගලය එක විට සත්‍යවන්නේවත් අසත්‍යවන්නේවත් නැති විටදී. හරිම උත්තරේ බලාපොරොත්තු වෙන විභාගයක. මොනවා හරි ඒ පිළිබඳව ගැටලු තියෙනවද? කතා කරන්න ඕන කෙනෙක් ඒ පිළිබඳ ගැටලු තියෙනවද? නැහැ. නවීන තර්ක ශාස්ත්‍රයේ පියා යන විරුදාවලියලත් වාස්තුත කලණය හා ආඥාත කලණය යන තර්ක පද්ධති වලට පදනම කොට නැගු ධර්මානුජාතික තර්ක ශාස්ත්‍රඥයා කවුරුන්ද? නවීන තර්ක ශාස්ත්‍රයේ පියා යන විරුදාවලියලත් වාස්තුත කලණය සහ ආඥාත කලණය යන තර්ක පද්ධති වලට පදනම කොට නැගු ධර්මානුජාතික තර්ක ශාස්ත්‍රඥයා කවුරුන්ද?
Godlob Prague. Godlob Prague. Bohomoda. Godlob Prague. Leibniz. Godlob Prague putih. Godlob Prague. Prastuta kalanya saha akhyata kalanya yana dekatama padanamak danu. Boolean bija ganithaya pawa vistheeranaya karanu. Me German jathika ganithame tarka shastrajnaya 1848 indala 1925 dakwa hitiya. Godlob Prague. Prague kiyala kiyana. Godlob Prague. Godlob Prague. Oya wage tarka shastrajnaya ganithajnaya gana yam dem danumak oba thiya ganna ona. Mama mata korot George Boole kiyala kenek hitiya. Tarka shastre bija ganithame swaroopayata nagimata mulma daayakathwe sapayanne George Boole. The Mathematical Analysis of Logic kiyana granthaya rachana kara 1847 vithara. Igawata 1850 ganan wala the investigation of the law of thought. Chintana niyama පිලිබඳව අතුලක් කරලා ග්‍රන්ථයක් රචනා කරා ජෝර්ජ් බූල් මේ මේවා දැනගෙන ඉන්න ඕන ඔගස්ටස් ද මෝගන් ඔහුත් එක්ක සහයෝගයෙන් කටයුතු කරපු තවත් කෙනෙක් ෆෝමල් ලොජික් කියන ග්‍රන්ථය රචනා කරපු කෙනෙක් ෆෝමල් ලොජික් කියන ග්‍රන්ථය රචනා කරපු කෙනා ඊගාවට බර්ට්‍රන් රසල් 1870 ගණන් වල ඉඳලා 1970 දක්වා විතර සිය වසකට ආසන්න කාල පරිච්ඡේදයක් ජීවත් වුණු බර්ට්‍රන් රසල් සාහේන් වයිට් හෙඩ් දෙන්න ප්‍රින්සිපියා මැතමැටිකා කියන ග්‍රන්ථය 1910 දී රචනා කළා ප්‍රින්සිපියා මැතමැටිකා කියන ග්‍රන්ථය ඊගාවට ලුඩ්වික් විට්ගන්ස්ටයින් කියන විශ්වාසී දාර්ශනිකයා සත්‍ය චක්‍රකමේ නිර්මාතෘවරයා ලෝක ප්‍රකට දාර්ශනික කෘතියක් වන ටැක්ටේසස් කියන ග්‍රන්ථය රචනා කරේ ඔහු. මෙහෙම අපි එක එක්කෙනාගෙන පොඩ පොඩ දැනගෙන තියන්න ඕනේ ඒ අවදි කිරීම කරන්න තමයි මේ ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන්නේ. ඔබට පොත්පත් කියවනකොට මේ අය ගැන ඔයා ගන්න පුළුවන් විශේෂයෙන් මම මෑත කාලේදී රචනා කරා මේ තර්ක ශාස්ත්‍රයේ මූලිකාංග කියලා ග්‍රන්ථයක් දැන් මේක පළවෙනි මුද්‍රණය මම හිතන්නේ තව 100කට 200කට වැඩි නැතිව තියෙන්නේ ඔක්කොම ඉවර ඇති මේ මේ පොතේ අංග සම්පූර්ණ ලෙස තර්ක ශාස්ත්‍රයට අදාළ නව විෂය නිර්දේශයට අදාළ විෂය කරුණු ගැඹුරින් සාකච්ඡා කරලා තියෙනවා ඒ නිසා මේක මේ වගේ පොතක් කියෙව්වම මුල ඉඳලම මේකේ තියෙන අවශ්‍ය පදනම පොත්සාපුරණ නැහැ පුතා මේක මම හා මම සහ අනුබද්ධ වෙලා ඉන්න මගේ මිත්‍රය රට පුරා ව්‍යාප්ත වෙලා ඉන්න ගුරුවරු අතේ මේ පොත තියෙනවා ඒ අය තමයි ශිෂ්‍යයින්ට මේ පොත ලබා දෙන්නේ සමහරු ඉතින් කෙලින්ම මට ආමන්ත්‍රණය කරලා මේ පොත ලබා දෙනවා ලබා ගන්නවා ඒ ඕන විදියකට මේක සාමාන්‍යයෙන් අංග සම්පූර්ණ තර්ක ශාස්ත්‍රයේ කියන කොටස අංග සම්පූර්ණ පොතක් එවැනි පොතක් පරිශීලනය කරලා යුතුමයි දැන් මට මේ අපි මුතර මේ විට්ගන්ස්ටයින් කියපු කෘතිය ටැක්ටික්ස් ලොජිකෝ ෆිලොසොෆිකස් කියන ග්‍රන්ථය. ඒක කෙටියෙන් හඳුන්වන්නේ ටැක්ටේසස් කියලා. ටැක්ටේසස්. ඒකේ නියම නම ටැක්ටේසස් ලොජිකෝ ෆිලොසොෆියස්. ඒක රචනා කරන්නේ විට්ගන්ස්ටයින්. ඔය වගේ ප්‍රශ්නකින් මම බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ ශාස්ත්‍රයකටත් ළමයෙකුගේ අවධානය යොමු කරන්න ඕන. ඊගාවට කියනවා පදාබිදේ ව්‍යාප්තාර්ථය දරන සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රයට ගැනීම ප්‍රස්තුත වර්ගයේ කුමක්? සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රය කියන්නේ ඇරිස්ටෝටලියානු තර්ක ශාස්ත්‍රය. ඊ සහ ඕ ප්‍රස්තුත. ඔව් ඒක තනි වචනයකින් කියමු අපි ප්‍රතිඡේදන ප්‍රස්තුත. ප්‍රතිචේදන ප්‍රශ්න ඊසහව වරහන් ඇතුලේ ඊසහව දාමු අපි තනි වචනකින් කියමු ප්‍රස්තුත වර්ගය කියලානේ අහන්නේ ඒ නිසා ප්‍රතිචේදන ප්‍රශ්න දමිල කාන්තාවන් හැර දැන් පදවි ආප්තිය දැනගන්න ඕන ඔබ මේ වෙනකොට හොඳටම පුළුවන් වෙන්න ඕන වාච්‍ය අව්‍යාප්තාර්ථය දරන්නේ මොන ප්‍රස්තුතවලද සාමාන්‍ය ප්‍රස්තුත
උදේ මම ඇහුවේ වාච්‍ය අව්‍යාප්තාර්ථය දරන්නේ විශේෂ ප්‍රස්තුත උක්ත පදේ අව්‍යාප්තාර්ථය දරන්නේ සබ්ජෙක්ට් එක අව්‍යාප්තාර්ථයන් ප්‍රස්තුත විශේෂ ප්‍රස්තුත නැත්නම් ඒකාදිවාචී ප්‍රස්තුත සර්වවාචී ප්‍රස්තුත වල නැත්නම් සාමාන්‍ය ප්‍රස්තුත වල සබ්ජෙක්ට් එක ව්‍යාප්ත ප්‍රෙඩිකේට් එක අව්‍යාප්තාර්ථය දරන්නේ පදාබිදේ අව්‍යාප්තාර්ථය දරන්නේ ප්‍රතිජානන ප්‍රස්තුත වල ඒ ඒව මැවෙන්න ඕන නිකම්ම කටපාඩම් කරගෙන ඉන්නව විතරක් නෙමෙයි ඒ ප්‍රස්තුතයක වාචික ව්‍යාප්තයි වාචික ව්‍යාප්තයි ඔහොම නම් කටපාඩම් කරගෙන ඒ කටපාඩමෙන් මට වැඩක් නැහැ අර වගේ දෙයක් අහපු ගමන් ඉන්න ඕනේ මේක තමයි මේ අහන්නේ තමිල කාන්තාවන් හැර අන් කිසිවෙකුත් ඒ සාරිය අඳින්නේ නැත තමිල කාන්තාවන් හැර අන් කිසිවෙකුත් ඒ සාරිය අඳින්නේ නැත සාරිය අඳින සියලු දෙනා තමිල කාන්තාවන්නේ ඔව් ඒ සාරිය අඳින සියලු දෙනා තමිල කාන්තාවන් මේ අහන්නේ රීත්‍යානුකූල නිර්පාදික ස්වරූපයි රීත්‍යානුකූල නිර්පාදික ස්වරූපේ කිව්වොත් පුතා එතෙන්දී ප්‍රමාණීය වාච්‍ය වාචකේ සහ ඇඳු යන අංග හතර පැහැදිලි වෙනසේ ගන්න ප්‍රමාණීය වාච්‍ය වාචකේ සහ ඇඳුම කියන අංග පැහැදිලි වෙනසේ ලියන්න ඒ සාරිය අදින සියලු දෙනා තමිල කාන්තාවන් මේ රීත්‍යානුකූල නිර්පාදික ස්වරූපේ ප්‍රස්තුත ප්‍රතියෝගයේ අසන්තිති ප්‍රස්තුත යුගල ලෙස සැලකෙන්නේ කුමනේවාද අසන්තිති සියලු සාරි අඳිනයි තමිල කාන්තාවන් මොකද පුතා මට අහුන්නේ කිව්දේ අසන්තිති ප්‍රස්තුත කියන්නේ මොකද්ද කියලායි මං අහුවේ ආයි සහ ඕ අසන්තිතක කියන වචනේ තේරුම කියන්නේ විෂමතාවය ඒ අසන්තිතක කියන වචනේ තේරුම එකවර සත්‍ය නවන ප්‍රස්තුත අන්න හරි එකවර සත්‍ය විය නැහැ ඒතර ප්‍රස්තුත ප්‍රතියෝගයේ එකවර සත්‍ය විය නැහැ ප්‍රස්තුත විසංවාදී ප්‍රස්තුතයි පත්තනික විසංවාදී ප්‍රතියෝගයයි ඔව් විසංවාදී ප්‍රතියෝගයයි ප්‍රාත්‍යනික ප්‍රති ඔව් ප්‍රාත්‍යනිකයයි ප්‍රාත්‍යනිකේ සහ විසංවාද විසංවාදී කියන එක ඉස්සරහින් ප්‍රතියෝගය කියලා නොකියවත් කමක් නැහැ ප්‍රතියෝගේ කියන්නේ නොගැලපීම විසංවාදී කියන්නේත් නොගැලපීම. එතකොට ඕක නිකන් නොගැලපීම නොගැලපීම කිව්වා වගේ වෙනවනේ. සර් සංස්තිතික ප්‍රස්තුත කියන්නේ මොනවද? එතකොට සංස්තිතික කියන්නේ එක විට සත්‍ය විය නොහැකි ඒවා අසංස්තිතික නම් එක විට සත්‍ය විය හැකි ඒවානි සංස්තිතික වෙන්නේ. පැහැදිලිද? එතකොට ප්‍රත්‍යනීකතාවයක් තියෙන්නේ ඒ සහ ඊ ප්‍රස්තුත යුගලවල. එතකොට ඒ සහ ඊ එකවර සත්‍ය වෙන්න බෑ. ඒ සත්‍ය නම් ඊ අසත්‍යයි, ඊ සත්‍ය නම් ඒ අසත්‍යයි. ඒ සහ ඕ, ඊ සහ අයි. ඒ යුගලයන් එකවර සත්‍ය වෙන්නේත් නෑ. විසංවාදීනි. ඒ නිසා ප්‍රත්‍යනීකතාවයක් ඇති ඒ සහ ඊ ප්‍රස්තුත යුගලය සහ විසංවාදී භාවයක් ඇති ඒ ඕ සහ ඊ අයි යන ප්‍රස්තුත යුගල අතර එතකොට අනිත් ඒවා සංස්කෘතිකයි උපාශ්‍රයන ප්‍රතියෝගයේ යටතට ගැනෙන ඒ අයි සහ ඊ ඕ එකවර සත්‍ය විය හැකි උපප්‍රත්‍යනීකයේ යටතට ගැනෙන අයි සහ ඕ එකවර සත්‍ය විය හැකි
Ewa asantitika novana prakruta yugan. Monawa hari gatulu bakti yana wana ona makene kuta wiwurtai yeka hana. Hai. Ilange sapramana taweta haniyak novana parit. Samwakye onayama ekkavayavaya. Ipasvitayen ita kalin tiyena. Misra sopadika samwakyat sapramana wanne kumana reetiyata anuwada. Misra sopadika samwakyak sapramana wanne kumana reetiyata anuwada. Asti prakara ha nasti prakara reeti. Asti prakara reetiya ho nasti prakara reetiyata anuwada. Asti prakara reetiya ho nasti prakara reetiyata anuwada. Tetapi asti prakara reetiya di, memang asti prakara reetiya di, sopadi keprasmane kuruwange piliganima dilakuna maparange piligana. Oka hatara akarekin liyanne. Kuruwange piliganima dilakuna dana aparange piligana. Kuruwange piliganima dilakuna dana aparange piligana. Purwange satya piliganima dilakuna dana aparange piliganima dilakuna. Oka tamai asti prakara reetiyen kiyana de. Meketi samaharu thing api mage pote nan meka asti prakare asti nasti prakare nasti prakare nasti nasti prakare ehema nam hatharaku dala thiyena. Obata eka awashya naha. Nasti prakara reetiyen kiyanne asambhavi wakkiyen nan sopadika prasmutaya aparange pratikshepa wana kali purwange pratikshepa wei. 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 Oka tamai nasti prakara reetiya kiyanne. Misra sopadika samvakya sapramana wanne asti prakara reetiyata anuwa hus nasti prakara reetiyata anuwa. Board එක පේනව නේද? ඔව් පේනවා සර්. Ratnika pratiyoge saha visammadi pratiyoge kada mata eka apau dahana daruwa. E prashne apau dahanne mu screen ekata podak. Ah, ඔබ තව කොටික පොඩ්ඩක් විස්තර කරන්න අන්තු මං එක ප්‍රශ්නයක් නැහැ. හරි. මේ ප්‍රශ්නේ කරලා ඉදමු අපි ඉස්සරලා. සප්‍රමාණතාවයට හානියක් නොවන පරිදි සංවාක්‍ය ඕනෑම එක්වයවයක් එහි උපාශ්‍රිතයෙන් තැබිය හැකි. තුන්වෙනි ප්‍රකාරයට අයත් සප්‍රමාණ උපප්‍රකාර දෙක නම් කරන්න. Prasne terenamada sapramanatavayata haniyak wenna ba. Habai e samvakye onama ekkavayavaya. Ekama nemi onama ekkavayavaya ehi upasthitayen tabiya heki thunweni prakareta sapramana upaprakara deka nam karana. Selapton dakti. Selapton. Leptom. Darapti. Darap. Eka honda kalpana karala deepu uttare.
සංවාග්ය පුළුවන් වුණාට වැඩක් නැහැ. ඔය වගේ ප්‍රශ්නයක් අහපු ගමන් හොල්මන් වෙලා යනවා. නිගමනයේට හානියක් නැත්නම් සම්ප්‍රමාණතාවයට හානියක් නොවන පරිදි ඕනෑම කවියාවක් එහි උපාසිතේ උපාසිතේ කියලා කියන්නේ ප්‍රතියෝගේදී ඒ ප්‍රස්තුතේක උපාසිතයයි. ඊ ප්‍රස්තුතේ උපාසිතේ ඕ උපාසිතේ කියනක තේරුම් ගන්න එපා ඉස්සරලා. ඒ සහ අයි ඊ සහ ඕ ප්‍රස්තුත යුගල් අතර තමයි උපාශ්‍රේණිය තියෙන්නේ. ඒ ප්‍රස්තුතයයි ඊ ප්‍රස්තුතයයි දෙක අපි මෙතෙන්දී හඳුන්වන්නේ උපාශ්‍රීය ප්‍රස්තුත. උපාශ්‍රීය. අනිත් එක උපාශ්‍රිතයි. පාශ්‍රීය ඒ ඊ. උපාශ්‍රිත අයි සහ ඕ. එතකොට ඒකේ උපාශ්‍රිතයයි ඊයේකේ උපාශ්‍රිතය ඕ. දැන් මේ කියන ප්‍රශ්නේ අමාරු දෙයක් නෙවෙයි කියන්නේ. තමයි මේ කල්පනා කරන දෙයක් විතරයි මේ කියන්නේ. නිගමනයේට හානියක් නොවන පරිදි සප්‍රමාණතාවයට හානියක් නොවන විදියට ඕනෑම කවයවයක් එහි උපාසිත ප්‍රස්තුතයෙන් පැවතිය හැකි තුන්වෙනි ප්‍රකාරයට අයත් සප්‍රමාණ උපප්‍රකාර දෙක පුවා. තුන්වෙනි ප්‍රකාරයේ මාධ්‍යපදයේ පිටන්නේ අවයව දෙකේම වාක්‍ය වශයෙන් ඔය විදියට. ඔබ තමයි තුන්වෙනි ප්‍රකාර පිටක් අවයව දෙකේම වාක්‍ය ලෙස MPNSSP. දැන් බලන්න මම කියන කතාව. දරප්ති මෙන්න ආකෘතිය. මෙන්න දරප්ති වල ආකෘතිය. සාත්‍ය අවයවයේ උපාසිතේ තිබ්බොත් ඒකයි වෙන්නේ. පදමාරු වෙන්නේ නැහැ. ඒකයි වෙන්නේ. පක්ෂවයවය එහෙම තියෙන්නේ. නිගමනේ ඒ විදිහටම තියෙන්නේ. අයි ඒ අයි. ඩිසර්මිස්. ඩිසර්මිස්. දරප්ති ඩිසර්මිස් කරේ සාත්‍ය අයවේ උපාසිතෙන් තියෙන. පක්ෂවයවේ උපාසිතෙන් තිබ්බොත් එම්පි MS SP ඒකයි වෙනවා පළවෙනි අවයවයේ. එතකොට මේ තියෙන්නේ ඩාටිස්. ඒ ඩරප්ති ඉසාමිසුනේ සාත්‍ය අවයවයේ උපාසිතෙන් තියෙනවා. ඩරප්ති ඩාටිසි උනේ පක්ෂ අවයවයේ උපාසිතෙන් තියෙනවා. උපාසිතෙන් පදමාරු වෙන්නේ නැහැ. සර්වවාචී ප්‍රස්තුතයේ වෙනුවට ඒකාදිවාචී ප්‍රස්තුතයක් ගන්න එක විතරයි කරන්නේ. පැලප්ටෝන් MP MS SP EAO සාත්‍ය අවයවයේ උපාසිතෙන් තිබ්බොත් ඊයක හෝ එක වෙනවා. MP MS SP OEO එමෙතුන් ගමන් බොකාඩ පක්ෂවයවයේ උපාසුතේ තිබ්බොත් ඒකයි එක වෙනවා. MP MS SP ඒකයි එක වෙනවා. EIO පෙරිසෝන් දැන් තර්ක ශාස්ත්‍රය ගැන ටිකක් හිතන උනන්දුවක් වෙන ඕනම කෙනෙකුට මෙහෙම දෙයක් කල්පනා වෙනවා. අනේ මෙතන තියෙන්නේ ඩරප්ති සහ පෙලප්ටෝන් විතරයි. ඒ දෙකෙන් මේ අනිත් හතරම හැදුවේ. ඒ නිසා සප්‍රමාණතාවයට හානියක් නොවන පරිදි ඕනෑම කවයවයක් එහි උපාශ්‍රිතයෙන් පැවතිය හැකි තුන්වෙනි ප්‍රකාරයේ කය සම්ප්‍රමාණ උපප්‍රකාර දෙක දරප්ති සහ පැලප්ටෝන්. බොහෝ දෙනෙකුට මේක අලුත් ප්‍රශ්නයක් වෙන්න ඕන. බොහෝ දෙනෙකුට මේක අලුත් විදියට හිතුව ප්‍රශ්නයක් වෙන්න ඕන. හැබැයි ඔහොම එක ප්‍රශ්නයක් හරි ඔය කෙටි ප්‍රශ්න 10ක් දානවා. මොකද 20 20ම යන්න දෙන්නේ නැහැ සාමාන්‍ය.
යලම බුද්ධිමත් කෙනෙකුට යන්න දෙනව මිසක් කටපාඩම් කරයි කියලා යන්න දෙන්නේ නැහැ. අපිට ඔක ප්‍රකාර 24ම පාඩම් ඇත. නමුත් ඕක අපි හිතුවේ නැහැ. බෝඩ් එක පේනවද? වෙනුර බෝඩ් එක පේනවද හොඳට? ඔව් සර් බෝඩ් එකේ තියෙන පැහැදිලි පේනවා. නාම වේදි ප්‍රශ්න. දේමෝපියන්ට සහ බාර කරුවන්ට පමණක් ඇතුල් වීමට අවසර දී ඇත. මේ ප්‍රස්තුතේ ඒ දේමෝපියන් වර්ගයේ බී බාර කරුවන් වර්ගයේ සී ඇතුල් වීමට අවසර දී ඇති වර්ගය. ලෙසගෙන වෙන්රු වෙන් වෙන් කරලා සංකේතට නගලා වෙන් රූපෙට නගනවා. දෙමව්පියන්ට හා බාරකරුවන්ට පමණක් ඇතුල් වීමට අවසර දී ඇත. දෙමව්පියන්ට සහ බාරකරුවන්ට පමණක් මෙන්න මේ පේපර් එක පොඩ්ඩක් ස්ක්‍රීන් එකේ පොඩ්ඩක් එක වෙලාවකට හරි අපි ප්‍රශ්න ඕකේ සර් හරි මම දාන්න සර් මම යනකොට හරි සර් කතා කරනකොට පොඩ්ඩක් තියෙන්න අර සමහරුන්ට ටියුට් එක ගිහිල්ලා නැහැ වගේ දැම්ම සර් දැන් ආයෙ දැම්ම චැට් එකට මම දාන්න සර් හරි පොඩ්ඩක් ඔයා ටෙන්ෂන් එකේ ඉඳගෙන මම ලියන වෙලාවට විතරක් පොඩ්ඩක් අයින් කරලා අනිත් වෙලාවට ප්‍රශ්නවත් පොඩ්ඩක් පෙන්නන්න. දෙමව්පියන්ට හා බාරකරුවන්ට පමණක් ඇතුල් වීමට අවසර දී ඇත. මට කියන්න කවුරු හරි මේක සංකේත කරන විදිය. වෙන් රූපෙදි මේක සංකේතවත් වෙන විදිය කවුරු හරි කියන්න. දෙමව්පියන්ට හා බාරකරුවන්ට පමණක් ඇතුල් වීමට අවසර දී ඇත. මේක සංකේතවත් වෙන විදිය කියන්න කවුරු හරි. දෙන සියලු දෙනා ගන්න කෙනෙක් කියලා වැරදුනාට කමක් නැහැ පුතේ මේ මමනේ උගන්වන්න. ඔයාලට මේක වැරදුනා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මම උගන්වන්න. A union B dash C සමානයි 0. A A මේලය B 0. A මේලය B A මේලය B dash C සමානයි 0. හරියට. මෙතන දෙමව්පියන් හා බාරකරුවන් කියන එකේ තේරුම හා කිව්වම හිතන්න එපා සංයෝජනෙ කියන්නේ. වෙන් රූප මේ කියන්නේ. හා කියන එක සංයෝජනද නියෝජකද කියන එක ඉදෙන අවස්ථාවන් උත් తీරණය කරනවා. දෙමව්පියන් හා බාරකරුවන්. ඒතකොට මේ දෙකොල්ල ඒ දෙකොල්ලට විතරයි ඇතුල් වෙන්න පුළුවන්. දෙකොල්ලම කිනුට මේ නැහැ. එහෙනම් A මේලය B අනුපූරකය ඡේදනීය C සමානයි 0. මේ ඡේදනය නම් නැතුණා කමන්නේ මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. A මේලය B උඩින් පායන අතර A මේලය B අනුපූරකය ඡේදනීය C සමානයි 0. දෙමව්පියේ හෝ බාරකරුවේ හෝ නවන කාටවත් ඇතුල් වෙන්න බෑ. දෙමව්පියෙක් හෝ බාරකරුවෙක් හෝ නවන කාටවත් ඇතුල් වෙන්න බෑ. මෙන්න ඒ කුලකේ මෙන්න බී කුලකේ මේන මේ දෙකම. මේ දෙකටම ආйти නැති සී කුලකේ යතුරු වෙන්නේ. වර්ග මම කියලා තියෙනවා. ඔබට තියෙන්නේ සංකේත කරණයයි වෙන් රූපයි දක්වන්න විතරයි. දැන් ඔගේ පමණක් කියන එක නැතුව
දෙමව්පියන්ට හා භාරකරුවන්ට ඇතුල් වීමට අවසර දී ඇත කිව්ව නම් මොකෝ වෙයි? එහෙම දුන්නේ නම් දෙමව්පියන්ට හා භාරකරුවන්ට ඇතුල් වීමට අවසර දී ඇත. නැත්නම් දෙමව්පියන්ට මෙන්ම භාරකරුවන්ට ඇතුල් වීමට අවසර දී ඇත. එහෙම කිව්ව නම් කොහොම වෙයි? ඊමේලයේ BC - සමාන ශූන්‍යට අන්නහත් ඊමේලයේ B ඡේදනයේ C - සමානයි ශූන්‍යට. බොහෝම සීරුවෙන් ඕවා කල්පනා කරන්න. සීටයි ති නැති ඒ මේලේ බී තමයි එතකොට සූන්‍ය. ප්‍රස්තුත කලණේ ප්‍රමේයයක් යන් වෙන්න දහස් කරන්නේ කුමක්? ශූන්‍ය සප්‍රමාණව තර්කික නිගමනේ. ඔව්. නිගාමී පද්ධතියක ප්‍රමේයයක් කියලා කිව්වනම් අපිට කියන්න පුළුවන් එකේ නිගාමී පද්ධතිය තුල අවශ්‍යම සත්‍ය වූ ප්‍රකාශනය ප්‍රමේයකි. නිගාමී පද්ධතියක් කියලා හුවනවා. අපිට කෙලින් ඇවි ප්‍රස්තුත කලණේ ප්‍රමේයයක් ගන්නවා. ප්‍රස්තුත කලණේ ප්‍රමේයයක් කියන්නේ ශූන්‍ය අවයව අනුක්‍රමයක් සහිත සප්‍රමාණ තර්කයක නිගමනයයි. 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 ඕකෙත් අවයව ශූන්‍ය සප්‍රමාණ තර්කයක නිගමනය කිව්වත් කමක් නැහැ. අවයව ශූන්‍ය වන සප්‍රමාණ තර්කයක නිගමනය කිව්වත් කමක් නැහැ. අර වඩාත්ම නිවැරදි හොඳයි ලස්සනයි ශූන්‍ය අවයව අනුක්‍රමයක් සහිත සප්‍රමාණ තර්කයක නිගමනය ප්‍රමේය. Right. ප්‍රස්තුත ප්‍රති නිගාමී ප්‍රමේය නිගාමී පද්ධතියක් කිව්වම තර්ක ශාස්ත්‍රය පමණක් නෙවෙයි පුතාලා. අලවෙනි ප්‍රශ්නේ එක තියෙන්නේ ඕ ප්‍රස්තුතයක් සත්‍ය වෙන්නේ මේ කවර ප්‍රස්තුත අසත්‍ය වෙන වෙලාවටද කියලා අහන්න. මොකද්ද උත්තරේ? අයි සහ ඒ. ඔව් ඒ සහ අයි. ඔව්. ඒ ප්‍රස්තුතය අසත්‍ය වුණාමත් ඕ සත්‍යයි. අයි ප්‍රස්තුතය අසත්‍ය වුණාමත් ඕ සත්‍යයි. දෙවෙනි එක ඒ ප්‍රස්තුතය අසත්‍ය වෙන්නේ කුමන ප්‍රස්තුත සත්‍ය වෙන වෙලාවටද කියලා අහන්න. ඊ සහ ඕ. ඊ සහ ඕ. ඒවා ප්‍රතියෝගික චතුරාස්ත්‍රයේ දන්නව උතර ඩක්කාලා හිතන්නේ. ඒ ප්‍රස්තුතය අසත්‍ය වෙනව නම් ඊ අස ඊ සත්‍ය වෙන වෙලාවටත් පුළුවන් ඕ සත්‍ය වෙන වෙලාවටත් පුළුවන්. ඊගාවට ඊ ප්‍රස්තුතය අසත්‍ය වන්නේ ඒවර ප්‍රස්තුත සත්‍ය වෙන වෙලාවටද? ඒ සහ ඒ සහයි. ඒ සහයි. ඔව්. අයි ප්‍රස්තුතය සත්‍ය වන්නේ අවර ප්‍රස්තුත අසත්‍ය වෙන වෙලාවටද? ඕ සහයි. ඊසාව ඊගාවට ඉස්තන ප්‍රස්තුතයේ අසත්‍ය හා ඉස්තන ප්‍රස්තුතයේ සත්‍ය වන විටදී අයි ප්‍රස්තුතයේ සත්‍ය හෝ අසත්‍ය විය හැකි. ඒ කියන්නේ අවිනිශ්චිත විය හැකි කියන්නේ. ඒ අසත්‍ය හා ඕ සත්‍ය වන විට. ඒ අසත්‍ය හා
ඕ ඕ සත්‍ය වන ඕ සත්‍ය වන විටදී අයි අවිනිශ්චිතයි. උත්තරයට එන්නේ ඒසාව. ස්ථාන දෙකට ඒසාව. එක බොහොම ලේසි. ඊගාවට කියනවා පරිවර්තනයේ කියන ආනයනය සම්බන්ධයෙන්. ආනයන වලින් මම පරිවර්තනය ගත්තා. පරිවර්තනයේ නැමැති ආනයනය අර්ථ දක්වමින් පරිවර්තන අනුමානයන්ගේ සම්ප්‍රමාණතාවයට අදාළ රීති ලියා දක්වනවා. පරිවර්තනයේ අර්ථ දක්වන්න ඕන. ඊගාවට සම්ප්‍රමාණ පරිවර්තනයට අදාළ රීති ලියන්න ඕන. මං කියන්නම් පුතේ ඔබතෝ කොටිකේ ගැන සංවාක්‍යයට ආවා. පරිවර්තනය කියන එක අර්ථ දක්වන්න ඕන සම්ප්‍රමාණ පරිවර්තන රීති ලියා දක්වන්න. කොහොමද අපි අර්ථ දක්වන්නේ පරිවර්තනය? මුල් ප්‍රස්තුතේ වාක්‍ය අනන්‍ය ප්‍රස්තුතේ වාක්‍ය කොටගත් වාක්‍යයේ වාක්‍ය කොටගත් නව ප්‍රස්තුතයක් අනුමාන කරගනු ලබන ආනයනය පරිවර්තනය. ඔව්. ඔච්චරෙදී ඕනනම් නොකියත් දෙනලත ප්‍රස්තුතයක වාක්‍ය හා වාචකේ එකිනෙක හුවමාරු කිරීමෙන් ලබා ගන්න ආනයනේ පරිවර්තනය. නැත්නම් අනුමානය. දෙනලත ප්‍රස්තුතයක වාක්‍ය හා වාචකේ මුල් ප්‍රස්තුතේ වාක්‍ය හා වාචකේ එකිනෙක හුවමාරු කිරීමෙන් තැන්මාරු කිරීමෙන් කියලා කියනවා. තැන්මාරු කිරීම හුවමාරු කිරීමෙන් ලබා ගන්න අනුමානය පරිවර්තනයයි. අප්‍රමාණ පරිවර්තනයකට අදාළ රීති තුනක් තියෙනවා. පළවෙනි එක දෙන්නත ප්‍රස්තුතිය සහ අනුමාන ප්‍රස්තුතිය අතර වාච්‍ය වාචකයේ මාරු විය යුතුයි. දෙවෙනි එක ආනයන ප්‍රස්තුතිය දෙන්නත ප්‍රස්තුතියට ගුණෙන් සමාන විය යුතුයි. මුල් ප්‍රස්තුතියේ ගුණයම වෙන්න ඕන අනුමාන කරගන්න ප්‍රස්තුතේ. ආනයන ප්‍රස්තුතියේ දෙන්නත ප්‍රස්තුතියට ගුණෙන් සමාන විය යුතුයි. අනිත් එක දෙන්නත ප්‍රස්තුතියේ අව්‍යාප්ත අර්ථයකත් බල අනුමාන ප්‍රස්තුතේ නම් අනුමිති ප්‍රස්තුතේ අව්‍යාප්තවම පැවතිය යුතුයි. දෙන්නත ප්‍රස්තුතේ අව්‍යාප්ත අර්ථයකත් පද අනුමිති ප්‍රස්තුතේ අව්‍යාප්තවම පැවතිය යුතුයි. ඔය ටික ලියනකොට ඕනනම් ලකුණු දෙකක් තුනක් එහෙම දෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. විභාගෙ සරල පරිවර්තනය හා සීමාකෘත පරිවර්තනය අතර වෙනස දක්වන්න. මේ සීමාකෘත පරිවර්තනයේට දරුවනේ පංගු පරිවර්තනය කියලා කියනවා. පංගු පරිවර්තන. සීමිත පරිවර්තනය, සීමාකෘත පරිවර්තනය, පංගු පරිවර්තනය. ඒ තුනම තියෙන එකට. සරල පරිවර්තනයයි සීමාකෘත පරිවර්තනය අතර වෙනස. මොකද වෙනස? සරල පරිවර්තනය කියන්නේ ප්‍රමාණ ලකුණ වෙනස් නොකරමින් සිදු කරන පරිවර්තනය. ඔව්. සීමාකෘත පරිවර්තනය කියන්නේ ප්‍රමාණ ලකුණ වෙනස් කරමින් සිදු වන පරිවර්තනය. ඔව් හරි. සරල පරිවර්තනයේදී අනුමිති ප්‍රස්තුතයේ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. සීමාකෘත පරිවර්තනයේදී ප්‍රමාණය වෙනස් වෙයි. සරල පරිවර්තනයේදී ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. දෙන්නත ප්‍රස්තුතයයි අනුමිති ප්‍රස්තුතයයි දෙක ප්‍රමාණයෙන් සමානයි. හැබැයි සීමාකෘත පරිවර්තනයේදී අනුමිති ප්‍රස්තුතය දෙන්නත ප්‍රස්තුතයට ප්‍රමාණයෙන් වෙනස් වෙයි. හරි. වාච්‍ය සිව්පාවුන් වාචකයේ ශීරපායි සතු. පංගු පරිවර්තනය කියන්නේ සීමාකෘත පරිවර්තනයේම තමයි. වාච්‍ය සිව්පාවුන් වාචකයේ ශීරපායි සතු. ඒකයි ප්‍රස්තුතයන්ගේ සරල පරිවර්තනය ලියා දක්වන්නේ. එකතරා ප්‍රස්තුත තුන ලියන ගමන් සරල පරිවර්තනය ලියන්නත් ඇයි ඉස්සෙල්ලා ඒ ප්‍රස්තුතේ ලියමු සියලු සිව්පාවුන් ශීරපායි සතුන් මේ. එතකොට ඒකෙන් ලැබෙන්නේ මොකද්ද? සමහර ශීරපායි සතුන් සිව්පාවුන් මේ. නෑ සරල පරිවර්තනයන් ලියන්නේ කියන්නේ සරල පරිවර්තන. එහෙනම් සියලු සිව්පාවුන් ශීරපායි සතුන් මේ. ශීරපායි සතුන් සියලු දෙනා සිව්පාවුන් මේ. ප්‍රමාණය වෙනස් වෙන්නේ බෑනේ. සරල පරිවර්තන ලියන්නේ කියන්නේ සියලු සිව්පාවුන් ශීරපායි සතුන් මේ. සියලු ශීරපායි සතුන් සිව්පාවුන් මේ. දෙවැනි එක කිසිම සිව්පාවෙ
චිරපායි සතෙක් නොවේ. කිසිම සීරපායි සතෙක් සිව්පාවෙක් නොවේ. තුන්වැනි එක සමහර සිව්පාවුන් සීරපායි සතුන් වේ. සමහර සීරපායි සතුන් සිව්පාවුන් වේ. ඔන්නේ නැහැ. වාච්‍ය වාචක වර්ග කියලා අපිට කියන ඒවා සරල පරිවර්තනයේ ලක් කරන්න ඒ ඊ අයි කියන ප්‍රශ්න. ඊයට ඔබ කොට නැකු ඒ ප්‍රශ්නයේ සරල පරිවර්තනයේ සප්‍රමාණ අනුමානයක් නොවන්නේ ඇයි? අන්න දැන් ආනම්. ඒ ප්‍රශ්නයේ ඔබ කොට නැකු සරල පරිවර්තනයේ සප්‍රමාණ නොවන්නේ ඇයි? මොකද කියන්නේ? බලමු ප්‍රස්තුතයේ අව්‍යාප්තාර්ථයගත් වාචකය අනුමාන ප්‍රස්තුතයේදී ව්‍යාප්ත වී ඇත. බලමු ප්‍රස්තුතයේ අව්‍යාප්තාර්ථයෙන් යෙදුණු වාචකය එනම් පදාපිදේය අනුමිති ප්‍රස්තුතය තුළ ව්‍යාප්තාර්ථය ගෙන ඇත. ඒක නිසා තමයි සප්‍රමාණ නොවන්නේ. මුල් ප්‍රස්තුතයේ අව්‍යාප්තාර්ථයේ පදාපිදේය අනුමිති ප්‍රස්තුතයේ ව්‍යාප්තාර්ථය ගෙන ඇත. ඊයද තුන යටතේ සඳහන් වර්ග ඇසුරෙන් පොඩි නගා ගන්න. ඒ ප්‍රස්තුතයේ සප්‍රමාණ පරිවර්තනයේ කුමක්? ඊයද තුන්වැනි එකේදී අපි පොඩි නගු ඒ ප්‍රස්තුතයේ සප්‍රමාණ පරිවර්තනයේ කුමක්? සමහර සීරපායි සතුන් සිව්පාවුන් මේ සත්‍ය වන ප්‍රස්තුත වල එහෙම නැත්නම් පුනර්වාචක වන ප්‍රස්තුත පුනරුක් අපි කියන විරාගයේ නවකතාවේ කතුවරයා මාටින් වික්‍රමසිංහ ඒක පරිවර්තනය කරපු ගමන් මාටින් වික්‍රමසිංහ විරාගයේ නවකතාවේ කතුවරයා පුනරුක්තිය පුනරුක්ති වන ප්‍රස්තුත වලත් ඔය දේ වෙනවා. මාටින් වික්‍රමසිංහ විරාගයේ නවකතාවේ කතුවරයායි. ඒක සරල පරිවර්තනයේ ගත්ත ගමන් විරාගයේ නවකතාවේ කතුවරයා මාටින් වික්‍රමසිංහ වේ. එනිසා විශ්ලේෂී වශයෙන් සත්‍ය වන ප්‍රස්තුතවලදී පුනරුක්තීන් වශයෙන් තියෙන ප්‍රස්තුතවලදී ඒ ප්‍රස්තුතයේ සරල පරිවර්තනයේ සත්‍ය වෙන්නේ. සත්‍ය කියන්නේ වෙන දෙයක්. සප්‍රමාණ කියන්නේ තව දෙයක්. දැන් වාච්‍යවා දැන් මෙමනේ පුතා දැන් සියලු කපුටන් කළු පාට වේ. ඕකේ සරල පරිවර්තනයේ කළු පාට කියලා දෙනවා කපුටන් වේ. දැන් පළවෙනි එක සත්‍ය වුණාට සියලු කපුට කළු පාටයි කියන එක සත්‍ය වුණාට කළු පාට කියලා දෙනවා කපුටෝයි කියන එක සත්‍ය වෙන්නේ නැහැ නේ බාහිර ලෝකෙත්. නමුත් විශ්ලේෂී වශයෙන් සත්‍ය ප්‍රස්තුතියක් හිතන්න. පංචාශ්‍රය පාද පහක් ඇති තල රූපයක්. පංචාශ්‍රය පාද පහක් ඇති තල රූපයක්. ඒක විශ්ලේෂී වශයෙන් සත්‍යයි. පංචාශ්‍රය කියන්නේ පාද පහක් ඇති තල රූපෙට තමයි. ඒක විශ්ලේෂී වශයෙන් සත්‍යයි. පාද පහක් ඇති තල රූපේ පංචාශ්‍රය. සරල පරිවර්තනයේ ගෙනාම පාද පහක් ඇති තල රූපේ පංචාශ්‍රය. ත්‍රේක සත්‍යයි. අවිවාහකෙන් තනි කඩේ. තනි කඩේ නම් අවිවාහකෙන්. ඒව සත්‍යයි. ඒව විශ්ලේෂී වශයෙන් සත්‍ය වෙන නිසා. මාටින් වික්‍රමසිංහ විරාගයේ නවකතාවේ කතුවරයායි. විරාගයේ නවකතාවේ කතුවරයා මාටින් වික්‍රමසිංහ වේ. මාටින් වික්‍රමසිංහ විරාගයේ නවකතාවේ කතුවරයායි. ඊට පස්සේ විරාගයේ නවකතාවේ කතුවරයා මාටින් වික්‍රමසිංහ වේ. එක පුනරුක්තිය. විශ්ලේෂී වශයෙන් සත්‍ය වන ප්‍රස්තුත සහ පුනරුක්තීන් වන ප්‍රස්තුත
සරල පරිවර්තනයේදී සත්‍ය වෙන්න. අප්‍රමාණී කියන්නේ එක දෙයක් සත්‍ය කියලා තව දෙයක්. අන්නේ 6 වෙනි කොටසට උත්තරේ ලියන්න ටිකක් අවබෝධයක් තියෙන්නට ඕන. එහෙම නැති කෙනෙකුට 6 වෙනි කොටස ලියන්න බෑ. අනුමානයේ සප්‍රමාණ වෙන්න පුළුවන් නේ නිෂ්ප්‍රමාණ වෙන්න පුළුවන් නේ එතන අපිට ප්‍රශ්නයක් නැහැ. අනුමානය කියන්නේ දෙන ලද අවයව නැත්නම් සාක්ෂි තුලින් පැස ගන්න නිගමනයක්. ඒ අනුමානයේ සප්‍රමාණ වෙන්න පුළුවන් නිෂ්ප්‍රමාණ වෙන්න පුළුවන්. ඒ ප්‍රස්තුතයේ සරල පරිවර්තනයේ නිෂ්ප්‍රමාණයි. නමුත් ඒ ප්‍රස්තුතයේ සරල පරිවර්තනයේ සත්‍ය විය හැකි අවස්ථාවක්. ඊගාව ප්‍රශ්නේ තියෙන්නේ සංවාක්‍යවලින් සප්‍රමාණ නිෂ්ප්‍රමාණතාවය විනිශ්චය කරන්න කියනවා. නිෂ්ප්‍රමාණ නම් උල්ලංඝනය කර ඇති රීතිය හෝ රීති දක්වමින් ආභාසයක් වෙතත් ඒ සඳහන් කරන්න. හැම මිනිහෙක්ම හිමකඳු දැක ඇත. එවරස්ට් තරණය කළ මිනිසු හැමෝම හිමකඳු දැක ඇත. ඒ හැම මිනිහෙක්ම එවරස්ට් තරණය කර නැත. හැම මිනිහෙක්ම හිමකඳු දැක නැත. එවරස්ට් තරණය කළ මිනිසු හැමෝම හිමකඳු දැක ඇත. ඒ හැම මිනිහෙක්ම එවරස්ට් තරණය කර නැත. නිගමනය තමයි හැම මිනිහෙක්ම එවරස්ට් තරණය කර නැත. ඒක තමයි නිගමන ප්‍රාප්තුතේ. අර්ජනී කියන සප්‍රමාණයි. අනිත්‍යයි. සප්‍රමාණයි. මොනක තමයි පුතේ ඇස් දෙක පේන්නේ නැති කියන්නේ අප්පා? නිෂ්ප්‍රමාණු. ප්‍රමාණ. මේකේ නිෂ්ප්‍රමාණ සම්බන්ධවන හැම ප්‍රස්තුතයක හැම මේ වගේ සංවාක්‍යවලදී මුලින්ම පිළිගන්න ප්‍රමාණය සහ ඈඳුම් එක්කෝ අන්ඩර්ලයින් කරලා එහෙම නැත්නම් රවුම් කරලා ඒව අයින් කරගන්න. ප්‍රමාණයේ ඈඳුම් පද එක පටලවා ගන්න එපා. මං කියන දේ කරන්නකො. ප්‍රමාණය සහ ඈඳුම් ඉවත් කරගන්න. රවුමක් ගහලා හරි යටින් අන්ඩර්ලයින් කරලා හරි ඒව අයින් කරගන්න. ඒවා සමන්විතාංග නැත්නම් පදවලට අයිති නැහැ. ඊට පස්සේ හැම ප්‍රස්තුතයකම තියෙන පද දෙක බෙදෙන තැනින් ඉරක් ගන්න. නිගමනේ හැම මිනිහෙක්ම එවරස්ට් තරණය කර නැත. හැම කියන එකයි නැත කියන එකයි ප්‍රමාණයයි ඈඳුම්. මිනිස්සු එවරස්ට් තරණය කරපු අයයි තමයි පද දෙක. එතකොට එවරස්ට් තරණය කළ මිනිස්සු හැමෝම හිමකඳු දැක ඇත. එතකොට තියෙන්නේ වාක්‍යෙට එවරස්ට් තරණය කළ මිනිස්සු හැමෝම කියන එක ප්‍රමාණි. හිමකඳු දැක ඇත. ඇත කියන එක ඇඳු. හිමකඳු දැකීම තමයි වාචක. ඊට පස්සේ හැම මිනිහෙක්ම හිමකඳු දැක නැත. හැම කියන එකයි නැත කියන එකයි අයින් කරා. මිනිස්සු හිමකඳු දැකීමයි කියන එක තමයි පද දෙක. ඊතර මෙතන තියෙනවා මිනිස්සු හිමකඳු දැකීම. එවරස්ට් තරණය කළ. එවරස්ට් තරණය කළ මිනිස්සු පද හතරක්. දැන් එතකොට උත්තරේ ලියන්නේ ඉස්ලාම නිෂ්ප්‍රමාණයි කියලා ලියන. ඊට පස්සේ දෙවර බැගින් යෙදුණු සංවාක්‍යයක දෙවර බැගින් යෙදුණු පද තුනක් පමණක් තිබී යුතු යන රේතිය උල්ලංඝනය වී ඇත කියලා ලියන. ඊට පස්සේ චතුස්පද ආභාසයට ලක් වී ඇත කියලා ලියන. පද හතරක් ලියන. මිනිස්සු නැත්නම් මිනිහෙක් ඕන එක. මිනිස් කියන පදේ. හිමකඳු දැකීම. එවරස්ට් තරණය කිරීම. එවරස්ට් තරණය කළ මිනිස්සු. එතන හරියට පද ලියන්න ඕනේ හිමකඳු කියලා හැම ලියනෝ නෙමෙයි හිමකඳු දැකීම මිනිස්සු හිමකඳු දැකීම එවරස්ට් තරණය කළ එවරස්ට් තරණය කළ මිනිස්සු කැලි හලලා ලියනවා එහෙම නෙමෙයි ඒකයි මං කියේ ප්‍රමාණ ඇඳුම් මයින් කරගන්න ඉතිරි වෙන ටික පද වෙන්න.
ආයුධ සන්නද්ධ හැමෝම ඉදිරියට උගත් ආරක්ෂක නිලධාරීන් හැමෝම ආයුධ සන්නද්ධ නොවන බැවින් හැම ආරක්ෂක නිලධාරියෙක්ම ඉදිරියට නැත. නිගමනයේ හැම ආරක්ෂක නිලධාරියෙක්ම ඉදිරියට නැත. නිගමනයේ තමයි පුතේ ඉස්සරලාම සංවාක්‍යික හොයාගන්න. ඒක තුන්වෙනි පේළියට ඉදිරියයි වැඩේ පටන් ගන්න. එතකොට ආරක්ෂක නිලධාරීන් S ඉදිරියට P සාත්‍ය අවයවයේ තියෙන දැන තමයි උඩට ගන්න. එතකොට පළවෙනි අවයවයේ ආයුධ සන්නද්ධ හැමෝම එඩිතරේ. දෙවෙනි අවයවයේ ආරක්ෂක නිලධාරීන් හැමෝම ආයුධ සන්නද්ධ නොවේ. ආයුධ සන්නද්ධ හැමෝම එඩිතරේ. ආරක්ෂක නිලධාරීන් හැමෝම ආයුධ සන්නද්ධ නොවේ. ආයුධ සන්නද්ධ හැමෝම එඩිතරේ. ආරක්ෂක නිලධාරීන් හැමෝම ආයුධ සන්නද්ධ නොවේ. ආරක්ෂක නිලධාරීන් S එඩිතර P ආයුධ සන්නද්ධ M. දැන් ආකෘතිය දාන්නවද? ආකෘතිය දාන්නවද? ආකෘතිය MP SM SP. ප්‍රස්තුත A O O. A O O. તમારો මේ මේ ආකෘතියක මැදින් දානවා. ප්‍රශ්නයක් අවයවයේ කවියක් තු කිස්මපදයක් නිගමනයේ වියාප්ත නොකළ යුතු යන රීතිය පිටේ අවයවයේ කවියක් තු කිස්මපදයක් නිගමනයේ වියාප්ත නොකළ යුතු යන රීතිය පිටේ අයත සාතිපද ආභාසය ලක් ආභාසයේ තියෙන පීවල ඒ නිසා අයත සාතිපද ආභාසය ලක් දෙවියන් ලස්සනයි. මක් නිසාද යන්න. දෙවියන් පළතුරු පමණක් ආරයට ගන්න අතර පළතුරු පමණක් ආරයට ගන්න උන් ලස්සන බැරි. හැමෝම මේක කරන්න ඕන. වෙනර මේ ප්‍රශ්න පොඩ්ඩක් උඩට ගන්න. තුන්වෙනි ප්‍රශ්නේ බේ. තුන්වෙනි ප්‍රශ්නේ පෙන්න තුන්වෙනි කොටස පෙන්න උඩට ගන්න පොඩ්ඩක් හරි එවියන් රස්සනේ මක්නිසාදයක් එවියන් පළතුරු පමණක් ආහාරයට ගන්න අතර පළතුරු පමණක් ආහාරයට ගන්න උන් රස්සන බැරි මට මේ සංවාක්‍ය පිටවෙන හැටි කියන්නේ නිගමනයේ මොකද්ද දරුවනේ දෙවියන් රස්සනේ ඔව් මක්නිසාදයක් යන පළවෙනි පූර්වයෙන් තියෙන නිගමන දෙවියන් රස්සනේ දෙවියන් S පක්ෂපදේ ලස්සන සාත්‍යපදේ යයන්නේ ඇඳු දැන් පළවෙනි අවයවය මොකක්ද සියලු ලස්සනයි පළතුරු ආහාරයට ගනු ලැබෙ පළවෙනි අවයවය මොකක්ද සියලු ලස්සනයි පළතුරු ආහාරයට ගනු ලැබෙ ඇවුන්නේ නැදුවේ සියලු ලස්සනයි පළතුරු ආහාරයට ගන්න ලැබෙ. මේකේ නිගමනයේ දෙවියන් S ලස්සන P ලස්සන කියන පදේ තියෙන අවයවය තමයි උඩට එන්නේ.
සාත්‍යවයවේ උඩ කවදාකවත් p නැතුව s පළවෙනි අවයවේ පිහිටවන්න එපා. p පළවෙනි අවයවයට පිහිටවන්නම ගන්න. මූලික ප්‍රමේය සාත්‍යවයවය. ද්විතීක ප්‍රමේය පක්ෂවයවය. නිර්පායිත සංවාක්‍යයක මූලික ප්‍රමේය සාත්‍යවයවය. ද්විතීක ප්‍රමේය පක්ෂවයවය. ඒ මතින් තමයි නිගමනෙට එන්නේ. පළවෙනි අවයවයේ කොහොමද ලියවෙන්නේ? අල්තුරු පමණ ආහාරයට ගන්න ලස්සන. ඈ? පළවෙනි අවයවයේ කොහොමද ලියවෙන්නේ? සියලු ලස්සන අය පළතුරු ආහාරයට ගන්න ලැබේ. ඈ? පළතුරු පමණක් ආහාරයට ගන්න ඕන ලස්සනයි. අන්න හරි. මේ කියන්නේ ලස්සන සියලු දෙනා පළතුරු ආහාරයට ගනී කියලා නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න. මොනතරම් දෙනා පුතේ වැඩේදී. හරිද? එනම් වාක්‍ය දෙකක් කියලා දෙන්නම්. තර්ක ශාස්ත්‍රයේ ආධාරණයි. පමණක් බුද්ධිමත් මේක නිර්වාදික ස්වරූපයට ගන්නකොට තර්ක ශාස්ත්‍රයේ ආධාරණයි බුද්ධිමත් කියන එකයි සබ්ජෙක්ට් එකේ ඒ දෙක අතර මැද පමණක් තිබුණ නිසා මේ දෙක දෙපැත්තට ගිහිල්ලා තමයි නිර්වාදික කියන්නේ. එතකොට මේ බුද්ධිමත් සියලු දෙනා තර්ක ශාස්ත්‍රයේ ආධාරණයි කියන. ඔතෙන් කියන්නේ බුද්ධිමත් සියලු දෙනා තර්කශාස්ත්‍රය ආධාරණයි. හැබැයි මෙහෙම කිව්වොත් තර්කශාස්ත්‍රය පමණක් ආධාරණයි බුද්ධිමත්. ඒකෝට තර්කශාස්ත්‍රය පමණක් ආධාරණයි වාක්‍ය බුද්ධිමත් වාක්‍ය. පමණක් කියන එක තිබුණේ වාක්‍ය වාචකයේ අතර මැද නෙමෙයි. තර්ක ශාස්ත්‍රීය විතරක් ආධාරණයි. ඒ කට්ටිය ආධාරන්නේ තර්ක ශාස්ත්‍රය විතරයි. තර්ක ශාස්ත්‍රය විතරක් ආධාරණයි. ඒතර මේ විදිහ ඔක්කොම වාක්‍ය. ඒතර පමණක් තුනයි කියලා මේක දෙකට වාග්ගණ යන්නේ නැහැ. ඔන්න ඔය දෙක කියා දෙන්න තමයි මම ඔය ප්‍රශ්නේ දැම්මේ. මොකටවත් නෙමෙයි. එතකොට පළවෙනි අවයවේ පළතුරු පමණක් ආහාරයට ගන්නාය ලසනේ. පළතුරු පමණක් ආහාරයට ගන්නාය ලසනේ. ඔක දෙපැත්ත මාරු වෙන්නේ පළතුරු ආහාරයට ගන්නාය පමණක් ලසනේ. පළතුරු ආහාරයට ගන්නාය පමණක් ලසනේ කිවනන්ද කතුමා. දැන් මේක දෙපැත්ත මාරු වෙන්නේ නැහැ. පළතුරු පමණක් ආහාරයට ගන්නාය ලස්සන. අන්න පළවෙනි අවයවය. පළතුරු පමණක් ආහාරයට ගන්නා අය ලස්සන. පළතුරු පමණක් ආහාරයට ගන්න සියලු දෙනා ලස්සනයි. පළතුරු පමණක් ආහාරයට ගන්න අය තමයි පාච. ඊගාට තියෙන්නේ දෙවියන් පළතුරු පමණක් ආහාරයට ගන්න අය. දෙවියන් පළතුරු පමණක් ආහාරයට ගන්නාය. ඕකෙ දෙපැත්ත මාරු වෙන්නේ නම් දෙවියන් පමණක් පළතුරු ආහාරයට ගන්න. එහෙම කියන්නේ දෙවියන් පමණක් පළතුරු ආහාරයට ගන්නාය. එහෙම කියන දෙපැත්ත මාරු. නමුත් දෙවියන් පළතුරු පමණක් ආහාරයට ගන්න. මෙතන තියෙන්නේ පළතුරු පමණක් ආහාරයට ගන්න. මෙතන තියෙන්නේ පළතුරු පමණක් ආහාරයට ගන්න. එම නිසා දෙවියන් වස්සනේ. දෙවියන්ගේ ලස්සන වී පළතුරු පමණක් ආහාරයට ගන්නායේ. එතකොට මේක එන්නේ MP MSM එමනිසයිස් ඒ ප්‍රාතිත තුන ප්‍රමාණ
ඔන්නතන ඉගෙන ගන්න දෙයක් තිබුණා. මම හිතනවා ඔබට ඉගෙන ගන්න දෙයක් ඔතන තිබුණා. අපේ හිතන් ඉන්නේ පමණක් තිබුණම දෙපැත්ත මාරු කරනවා කියලා මේ එහෙම කතාවක් නෙවෙයි. පමණක් මූලටම ඇවිල්ලා තිබුණොත් ප්‍රමාණ ලක්ෂණයේ වශයෙන් එතන කියවෙන්නේ සමානයි. පමණක් මැදට ආවොත් දෙපැත්ත මාරු වෙනවා. පමණක් කියන වචනේ මැදට වාක්‍ය වාචිකයේ අතර මැදට ආවොත් තමයි දෙපැත්ත මාරු වෙන්නේ. මුලට තිබුණොත් සමහර තේරුණාද දරුවනේ තේරුණාද ඔව් කවුරු හරි එහෙම කතා කරන්නේ තේරුණේ නැති කෙනෙක් ඉන්නව නම් කියන්න. ඊගාව තර්කෙ තියෙන්නේ වෙන්රු. සර් තව එක සැරයක් කියලා දෙන්න පුළුවන්ද? ආ මේමයි. දැන් මම මෙතන තියෙන්නේ පුතේ මෙහෙමයි. පළතුරු පමණක් ආහාරයට ගන්න අය. ඒ කියන්නේ පළතුරු විතරක් කන අය. පළතුරු විතරයි කන්නේ. උන් වෙන මොකක්වත් කන්නේ නැහැ. පළතුරු පමණක් ආහාරයට ගන්න අය. එතකොට ඒක තනි පදයට එන්නේ. පළතුරු පමණක් ආහාරයට ගන්න වර්ගය. ඕකේ පමණක් තියෙන එක මෙහෙම තිබුණා. පළතුරු ආහාරයට ගන්න අය පමණක් ලස්සනයි. එතකොට පමණක් තියෙන්නේ වාක්‍ය වාක්‍ය දෙක අතර. එහෙම තිබුණා නම් මාරු වෙනවා. ආ එතන එහෙම තිබුණා නම් ලස්සන සීළු දෙනා පළතුරු ආහාරයට ගන්න ආයයි කියලා කියනවා. ඔය කියන දේ මම හිතන තේරුණා කියන. පැහැදිලිද? පැහැදිලි සර්. දැන් මේ උපතෝ කොටිකේ ගැන අහන්න. ඊකටම අහන්න උපතෝ කොටිකේ ගැන. මම උපතෝ කොටිකේ කියා දෙන්නම්. මම උපතෝ කොටිකේ කියා දෙන්නේ. මෙන්න මේ විදිහට. උපතෝ කොටිකේ අර්ථ දක්වන්නේ සාත්‍ය අවයවේ සංයුක්ත සෝපාතික ප්‍රත්‍යයන් වශයෙන්. සාත්‍ය අවයවේ සංයුක්ත සෝපාතික ප්‍රත්‍යයන් වශයෙන්. ඒ කියන්නේ සෝපාතික ප්‍රහෘත දෙකක එකතුවක්. පළමු අවයවයේ සංයුක්ත සෝපාතික ප්‍රහෘතයක්. සෝපාතික ප්‍රහෘත දෙකක එකතුවක්. දැන් පීගම්මේ කිව්වනම් මොකද ගන්න එක සරල සෝපාතිකයක්. හැබැයි පීගම්මේ කිව්ව සංයෝජන පීගම්මේ ආර කිව්වනම් අන්න එතන තියෙන්නේ සංකීර්ණ සෝපාදික ප්‍රත්‍ය. සංකීර්ණ සෝපාදික කියන්නේ සංයුක්ත සෝපාදික කියන්නේ සෝපාදික ප්‍රත්‍ය දෙකයි. එක්ක පූර්වාංගික විචල්‍යයන් දෙකක් තියෙනවා එක්ක අපරාංගික විචල්‍යයන් දෙකක් තියෙනවා. එහෙම වුණාම තමයි දෙපැත්තටම විචල්‍ය දෙක දෙක දුන්නා කියන්නේ පූර්වාංගික විචල්‍ය දෙකයි අපරාංගික විචල්‍ය දෙකයි. මේකම මේක උදාහරණයක් ආයිකම් මේස්. එහෙම තුනක් තමයි. සංයුක්ත සෝපාදික ප්‍රහෘතයක් කියන එකත් පක්ෂවයවේ වියෝජක ප්‍රහෘතයක් කියන එකත් අනිවාර්යයෙන්ම කියවෙන්න ඕන. නිගමනයේ නිර්වාදික වෙන්නත් පුළුවන් වියෝජක වෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට මෙහෙම ඔය කාරණා තුන එකතු කරලා මෙහෙම කියතයි. සාත්‍යවයවේ සංයුක්ත සෝපාදික ප්‍රහෘතයක් වශයෙන් උත් පක්ෂවයවේ වියෝජක ප්‍රහෘතයක් වශයෙන් උත්
වෙන නිරුපාදික හෝ වියෝජක ප්‍රස්තුතයකින් නිගමනය තබා ඇති සංවාක්‍ය විශේෂය ඔබතෝ කෝටික වේ. සාධ්‍ය අවයවයේ සංයුක්ත සෝපාදික ප්‍රස්තුතයකින් පක්ෂායවයේ වියෝජක ප්‍රස්තුතයකින් වෙන නිගමනය නිරුපාදික හෝ වියෝජක ප්‍රස්තුතයකින් තබා ඇති සංවාක්‍ය විශේෂය ඔබතෝ කෝටිකේ නම් අනුබතෝ කොටකේ හැදී බතෝ කොටකේ සම්ප්‍රමාණ ස්වરૂප හතරයි බතෝ කොටකේ සම්ප්‍රමාණාකාර හතරයි ප්‍රකාර හතරේ කිව්ව කමන පළවෙනික සරල අස්ත්‍යාත්මික බතෝ කොටක සරල අස්ත්‍යාත්මික බතෝ කොටක ආගන්නේ කියන්නේ එකම අපරාම්‍ය උදෙසා පූර්වාංග දෙකක් සාත්‍ය අවයවයෙන් තියෙනවා. බද එකම අපරාම්‍ය උදෙසා පූර්වාංග දෙකක් සාත්‍ය අවයවයෙන් තියෙනවා. එතකොට ආර් උදෙසා P ආර් උදෙසා Q. එතකොට එකම අපරාම්‍ය ආර් ආර් උදෙසා පූර්වාංග දෙකක් තියෙනවා. මේ කියන දේ අහන්න. අස්ති ප්‍රකාර රීතියට අනුව පූර්වාංගය පක්ෂ අවයවයට නියෝජක ප්‍රස්තුතයක විකල්පයක් ලෙස ඉදෙන. එතකොට අපරාංගය එකම අපරාංගය නිගමනයේ ඉදෙන. ඔක මෙහෙම ලියුවත් එකම අපරාංගය උදෙසා පූර්වාංග දෙකක් P උදෙසා R නියෝජකය S Q උදෙසා R වියෝජකස් තොර R වියෝජකස් එකම අපරාංගය උදෙසා පූර්වාංග දෙකක් ඒ පූර්වාංග වියෝජක ප්‍රස්තුතයක විකල්ප ලෙස පක්ෂ අවයවයේ ඉදෙන අස්ති ප්‍රකාරෙදි පූර්වාංගයයි පක්ෂ අවයවයේ ඉදෙන එකම අපරාංගය නිගමනයේ ඉදෙන මේ මම මේ සංකේතෙ ලියුවේ පහසුවක් ඔබට මතක තියාගන්න පහසුවක් ඔබ විභාගෙදි කියනකොට සංකේතෙ ලියන්න එපා මේ සංකේත තර්ක දාසේ පස්සේ කාලේ ආපු දෙයක්. බුද්ධෝ කෝටිකේ ඇරිස්ටෝටල්ගේ කාලෙදිම කතා කරපු දෙයක්. ඒ නිසා මේ සංකේත දාලා ඔබ ලියන්න යන්න එපා. ඔබේ මතකයට පමණයි මේ කියන්නේ. ඔබට සිහි ගැනීමට පමණයි මේ කියන්නේ. මේක සිංහලෙන් මොකක් හරි කියන්නේ. පීවේ නම් මාර්ග වෙන අතර කිව්වේ නම් මාර්ග වෙන. එක්කෝ පීවේ නැත්නම් කිව්වේ ඒ නිසා හරි. එහෙම කියන්නේ. අස්ති ප්‍රකාරය කියන්නේ පූර්වාංගයෙන් ඕන දෙවනි අවයවයට අපරාංගයෙන් ඕන නිගමනය. බතෝ කොටික සම්මාක්කයේ දෙවනි අවයවයේ වියෝජකයක් වෙන්න ඕන. ඒ නිසා සරල අස්ති ප්‍රකාර බතෝ කොටිකේ එකම අපරාංගයේ උදෙසා පූර්වාංග දෙකක් වෙනවා. ඒ පූර්වාංග දෙක තමයි අස්ති ප්‍රකාර රීතියෙන් දෙවනි අවයවයට ලියන්නේ. එතකොට එකම අපරාංගයේ නිගමනය ලියන. තේරුණාද? තේරුණාද? ඔව් සර්. ඔය දෙකම සරල අස්ත්‍යාත්මක බුදෝකෝ. ඔය දෙකම සරල අස්ත්‍යාත්මක බුදෝකෝ. එතකොට සරල නස්ත්‍යාත්මක බුදෝකෝ ටිකේ වෙනකොට මෙතන කියන්නේ එකම අපරාංගය උදෙසා පූර්වාංග දෙකක්. මෙතෙන්දි කියන්නේ එකම පූර්වාංගය උදෙසා අපරාංග දෙකක්. එකම පූර්වාංගය උදෙසා අපරාංග දෙකක්. එතකොට අපරාංග නාස්තික වෙලා අපරාංග නාස්තික වෙලා වියෝජක ප්‍රස්තුතයක විකල්ප ලෙස පක්ෂ අවයවයේ ඉදෙන අපරාංග නාස්තික වෙලා වියෝජක ප්‍රස්තුතයක විකල්ප ලෙස පක්ෂ අවයවයේ ඉදෙන මේ කියු නිෂේධන කිව්වෙනවා මේ ආර් නිෂේධනාර්ථ මෙතන නිෂේධන කිව්වුනම් මේක කිව්වේ මෙතන නිෂේධනාර්ථ කිව්වුනම් මේක ආර් වේ අපරාංග නාස්තික වෙලා වියෝජක ප්‍රස්තුතයක විකල්ප ලෙස පක්ෂ අවයවයේ ඉදෙන එතකොට පූර්වාංගයේ නාස්තික වෙලා නිගමනයේ ඉන්නේ. ඇබුද්ධිමත්නම් තර්ක ශාස්ත්‍රය ආදාර කරලා ඇබුද්ධිමත්නම් බැලදේ ආදාර.
එක්කෝ යා තර්ක ශාස්ත්‍රය ආදාරන්නේ නැත නැත්නම් යා ගණිතය ආදාරන්නේ නැත එයින් නෑ බුද්ධිමත් නෝ p වෙනම් q වෙන අතර p වෙනම් r වෙන එක්කෝ q නොවේ නැත්නම් r නොවේ ඒ නිසා p නෝ ඕකත් පුළුවන් මෙහෙම ලියන්න නිකමනේ වියෝ දෙකේ දෙන්න විදියට ලියන්නේ එතකොට අපි කියනවා මෙහෙම p මෙන්ම q වෙනම් r වෙන අතර निषेधनाषेधनेूर्वांग ඔන්න තර්කයක් කියලා දැන් පූර්වාංගයේ විසංවාදයේ පී සංයෝජනේ කිවරාන් කියනවා නමුත් නිගමනයේ සංයෝජනේ කිපිටින්නවත් දාලා ලියන්නයි කියන්නේ ඔබ තර්ක සාස්ත්‍රය ඉගෙන ගන්නකොට අය වශයෙන් ප්‍රසුද්ධ කරන ඉගෙන ගන්නකොට අය වශයෙන් පී සංයෝජනේ කිවරාන් කියනවා සමානයි නිෂේධක පී වියෝජක නිෂේධන කියුත් කියලා ලියන නිසා මේකට සමාන වාක්‍ය මෙහෙම ලියන අපරාංගයේ විසංවාදී වෙලා පක්ෂවය වේද කියුණා ඌර්වාංගයේ නාස්තික වෙලා නිගමනයේ ගලිනු ඔන්න සරල නාස්ති ප්‍රකාර උපතෝ කොට ඊගාවත සංකීර්ණ නාස්ති ප්‍රකාර උපතෝ කොට මේ සරල නාස්ති ප්‍රකාර ඊගාවතේ මේ සංකීර්ණ නාස්ති ප්‍රකාර උපතෝ කොට पूर्वांग අපරාංග නිගමනයේදී මොන අස්ති ප්‍රකාර වේවි? ඌර්වාංග විකල්ප ලෙස නියෝජක ප්‍රශ්නයක යෙදුනම අපරාංගයන් විකල්ප ලෙස නිගමනයේදී දෙන්න. මගසිකිය තානසිනාතර gedara කියොත් තගේ අගුණස. එක්කෝ මගසිකිය නැත්නම් gedareya. එහේ තානසී නැත්නම් තගේ අගුණස. ඒ වේනම් බීවන අතර සීල වෙනම් බීවේ. එක්කෝ ඒ වේ නැත්නම් සීලේ. එම නිසා බීවේ නැත්නම් බීවේ. එකම විදියයි තියෙන්නේ සංකීර්ණ නාස්ති ප්‍රකාරයේ ඔච්චර. සංකීර්ණ නාස්ති ප්‍රකාරයේ සාත්‍ය අවයවයේ වෙනස් වෙන්නේ නැහැ. අර විදියටම බීවේ නම් බීවන අතර ආර් වේ නම් එස් වේ. ඌර්වාංග දෙකක් අපරාංග දෙකක් තියෙනවා. එකිනෙකට වෙනස් ඌර්වාංග දෙකකට එකිනෙකට වෙනස් අපරාංග දෙකක් තියෙනවා. නාස්තික වෙන්නේ අපරාංග. නිෂේධන කිව් වියෝජක නිෂේධනෙස්. නාස්තික වෙන්නේ අපරාංග. ඒ නිසා නිගමනයේට ඌර්වාංග නාස්තික වෙනවා. නිෂේධන පී වියෝජක නිෂේධන. ගණිත සුනගානිවත් සපයන්න කියලා කිව්වොත් සරලාස්ති ප්‍රකාරයට මේක විතරක් දුන්නා කමන්නේ සරලාස්ති ප්‍රකාරයට මේක දෙන්න සංකීර්ණාස්ති ප්‍රකාරයට කොහොමත් එකයි සංකීර්ණාස්ති ප්‍රකාරයට කොහොමත් එකයි මම හිතනවා තේරුණා කියලා ඔව් තේරුණා thank you නැතේරුණා සංකේතාත්මක භාෂාව ඔළුවේ තියා ගන්න නැත්නම් කටුකොලේක තියා ගන්න සංකේතාත්මක භාෂාව විභාගෙදී ලියන්න යන්න එපා මොකද සංකේත තර්ක ශාස්ත්‍රය ආවේ බොහොම පසු කාලීනව පොත කොටික ඇරිස්ටෝටල් කාලේ කියපු දෙයක් රෙකෝඩින් එක අපි ලබා ගන්නවා විදිය මේ මෙයාගෙන්ම අපි අහගමු නේද අපේ
මේ සෙමිනායක සංවිධානය කරන වෙනුර පුතාගේ මහගත්ත මහත් රෙකෝඩින් අපි ඔයගලන්ට දෙනවා මේ ගෲප් එකේ දාන අපි රෙකෝඩින් එක YouTube upload කරන අපේ society එකේ ඒතර ඔයගලන්ට ඒක හරහා බලන්න පුළුවන් YouTube එකට upload කරන ඒතර ඔයගලන්ට ඒක බලන්න පුළුවන් කරදරේ නේ දැන් තේරුණාද ඔව් සර් තේරුණා හරි දුබලකල උප ප්‍රකාර කියන්නේ මොනවා මේකත් මහ විකාර කරන තැනක් තමයි මේ මේ සම්බන්ධයෙන් උත් විකාර කියනවා. හරි. එකක් හොඳ ප්‍රශ්න. ඔන්න වගේ ප්‍රශ්න අහනවා නම් හොඳයි. අදයි මගේ තර්ක ශාස්ත්‍රයේ පොත ගත්ත නම් ඕවා ඉතින් මුදි හිමින් සිල්වේ පරිශීලනය කරන්න පුළුවන් 2023 ළමයින්ට 22 ළමයින්ට නම් දැන් මේ පොත අරගෙන වැඩක් නැහැ. හරි. ඉතින් තුනේ ළමයින්ට නම් මේ පොත හරි ප්‍රයෝජනවත් වෙනවා. දුබල උපප්‍රකාර වලට තව නමක් තියෙනවා උපාශ්‍රිත උපප්‍රකාර. ඒකට තව නමක් තියෙනවා නිර්බල. බලයක් නැති කියන එක නිර්බල උපප්‍රකාර. දුබල උපප්‍රකාර, උපාශ්‍රිත උපප්‍රකාර, නිර්බල උපප්‍රකාර. ඔය වචන තුන මේකයි. මේ දුබල උපප්‍රකාරයක් එන්නේ උතර මතක තියාගන්න. සර්වවාදී ප්‍රස්තුතයකින් අපිට නිගමනය කියන්න පුළුවන් තැනක ඒ සර්වවාදී ප්‍රස්තුතයේ උපාශ්‍රිතයෙන් නිගමනය තබනවා. එතකොට රීත්‍යානුකූලව ඇරිස්ටෝටල් කියපු රීතියට අනුව සර්වවාදී ප්‍රස්තුතයකින් නිගමනයක් ලැබීමට කිසිදු බාධාවක් නොවන තැනක රීත්‍යානුකූලව සර්වවාචී ප්‍රස්තුතයකින් නිගමනයක් ලැබීමට ඉඩකඩ ඇති තැන අවසර ඇති තැන එහි උපාශ්‍රිතයෙන් එහි උපාශ්‍රිතයෙන් නිගමනය ලැබූ අවස්ථා සර්වවාචී ප්‍රස්තුතයකින් නිගමනය තියන්න පුළුවන් බව තියෙද්දි එහි උපාශ්‍රිතයෙන් නිගමනය ලැබු අවස්ථා දැන් ඔයර දන්නවා පළවෙනි ප්‍රකාරේ බාර බාර තියෙනවා MPSN SP බාර මේකේ නිගමනය ඒ ප්‍රස්තුතයකින් තිබ්බා එහෙම කියන්න පුළුවන්කම තියෙද්දි අපි අයි ප්‍රස්තුතයෙන් තිබ්බා සම්ප්‍රමාණතාවයේ හානියක් වෙන්නේ නැහැ අයි ප්‍රස්තුතයෙන් තිබ්බ කියන්නේ බාබරිය සෙලාරෙන් MPS MSP EA මේ ප්‍රස්තුතයේ නිගමනය කියන්න පුළුවන්කම තියෙද්දි එහි උපාසිතය වන ඕප්‍රස්තුතයෙන් නිගමනය තියෙනවා සම්ප්‍රමාණතාවයට හානියක් නැහැ සෙලරන් සෙලරන් දෙවනි ප්‍රකාර EMSMSP සෙසාරේ නිගමනයේ විපස්තුතෙන් කියන්න පුළුවන්කම තියෙද්දී අපි නිගමනය ඕප්‍රස්තුතෙන් තියනවා සෙසාරෝ
PMSMSP can express AEE. නිගමනයේ ඊපස්තයෙන් කියන්න පුළුවන් බව තියෙද්දී අපි එහි උපාසිත වෙන කොප්‍රස්තයෙන් තියෙනවා කැමස් ප්‍රොස්. ତର පළවෙනි ප්‍රකාරය දෙවන ප්‍රකාර දෙකයි බාබරි සලරොන්. දෙවන ප්‍රකාරය දෙවන ප්‍රකාර දෙකයි සෙසාරෝ කැමස් ප්‍රොස්. තුන්වෙනි ප්‍රකාරය දෙවන ප්‍රකාර නෑ. හතරවෙනි ප්‍රකාරය තමයි එකක් අහුවෙනවා. දුබල ප්‍රකාරයක් සර්වාජී ප්‍රශ්න දෙකේ නිගමනයේ තියපු අවස්ථාවක් අහු වෙනවා හතරවෙනි ප්‍රකාරයක් තුන්වෙනි ප්‍රකාරය අහු වෙන්නේ නැත්තේ තුන්වෙනි ප්‍රකාරේ නිගමන ඔක්කොම තියෙන විශේෂ ප්‍රශ්න තමයි අයි වලින් ඕ වලින් එතකොට දුබල ප්‍රකාරයක් නැහැ තුන්වෙනි ප්‍රකාරය හතරවෙනි ප්‍රකාරය කැමිනස් කැමිනස් මේක නිගමනයේ ඊ ප්‍රශ්න දෙකෙන් තියෙනවා වෙනුවට ඕප්‍රාස්තයෙන් තියෙනවා කැමිනෝස් අන්න දුබල ප්‍රකාර එර්නාන් දරුණි හරි දැන් අපි ඊළඟ ප්‍රශ්නෙට එන යන ව්‍යාජ උපප්‍රත්‍යනික කියන්නේ ව්‍යාජ කියන වචනේ දෙන්නේ හොරු සාවද්‍ය ඕනම ප්‍රතියෝගයක විසංවාදය ඇරෙනවා විසංවාදය ඇරෙනවා ඉතිරි ප්‍රතියෝගවල ව්‍යාජ අවස්ථා තියෙනවා අපි යම් කිසි ප්‍රස්තුතයක් සත්‍ය හෝ අසත්‍යයි කියලා එයින් අනුමාන කරන ප්‍රස්තුතයේ අවිනිශ්චිත වන අවස්ථාවක අවිනිශ්චිතය කියන වචනේ කියන්නේ නැතුව සත්‍යමෙන්ම අසත්‍ය වියකි කියන වචනේ කියන්නේ නැතුව අවශ්‍යම සත්‍යයි අවශ්‍යම සත්‍යය කියලා කිව්වොත් අවිනිශ්චිත අවස්ථාවක සත්‍යයයි අසත්‍යයයි කියන වචන දෙකෙන් එකක් පාවිච්චි කරොත් ඒවා ව්‍යාජ ප්‍රතියෝග බවට පත් වෙනවා. දැන් ඒ අසත්‍ය නම් ඊ අවිනිශ්චිතයි. හැබැයි ඒ අසත්‍ය වෙන තැනක ඊ සත්‍යයි කියලා කිව්වොත් ව්‍යාජ ප්‍රතියෝගයක් හට ගන්නවා. ඒක ව්‍යාජ ප්‍රත්‍යනිකතාව. අයි සත්‍ය නම් ඕ අවිනිශ්චිතයි. හැබැයි අයි සත්‍ය වෙන තැනක ඕ අසත්‍යයි කියලා පිළිගත්තොත් හරි ඕ සත්‍යයි කියලා පිළිගත්තොත් හරි ව්‍යාජ ප්‍රතියෝගයක් සාරෝලෝක තර්ක ద్వාර ගොඩනගන ආකාරය කියන්නක සර් ආ මම ඒක අන්තිමට කියන්නේ මොකද මේ වෙනකොට යුනිවර්සල් ගේට් කියන එක 13 වසරේ ළමයි කෙනෙක් අතට 12 වසරේ ළමයි කෙනෙක් නෑනේ මම ඒ දෙක කියන්න යුනිවර්සල් ගේට් කියන්නේ මට පොඩ්ඩක් මතක් කරන්න අන්තිමට මේ මගේ පොත ඇත්තටම ගන්න මේක අංග සම්පූර්ණයි තම තමන්ගේ පාසලේ ඉන්න ගුරුවරයාට හෝ නැත්නම් ටියුෂන් ක්ලාස්ෙක ඉන්න ගුරුවරයාට හෝ එහෙම නැත්නම් මට පෞද්ගලිකව අමතලා මේ පොත ගන්න පුළුවන් Right. Bedroom.
ආත්මార్థකාමී නොවන හැමෝම පරිත්‍යාගශීලීය පරිත්‍යාගශීලී මානව හිතවාදීන්ය ඔව් පරිත්‍යාගශීලීයකි එයින් ඔව් ආත්මార్థකාමී නොවන අය මේකේ වර්ග ගත්තු වැඩි මට කියන්න මේකේ වර්ග ගත්තු වැඩි කියන්න ඒ ආත්මార్థකාමී වර්ගය B පරිත්‍යාගශීලී වර්ගය C මානව හිතවාදී වර්ගය X ඔහු හරි තව කවුරු හරි ඉන්නවද ඒ ආත්මార్థකාමී නොවන වර්ගය කියලා ගන්න බැරිද සර් ඔව් මේ දෙපළම තියෙන්නේ ආත්මార్థකාමී නොවන කියන පදේ නිසා ඔබට ආත්මార్థකාමී නොවන වර්ගය කියලා වර්ගයක් ලියන්නයි තියෙන්නේ දෙපළම තියෙන්නේ ආත්මార్థකාමී නොවන කියන පදේ නිසා අතට මතක තියාගන්න මම මේ කියන දේ කියන විදියටයි ඔබත් හිතන්න ඕන එක තැනක ආත්මార్థකාමී තිබිලා අනිත් තැන ආත්මార్థකාමී නොවන තිබුණා නම් එහෙම ලියන්න බෑ එතකොට සර් මේ ආර්ථමාතකාමී වර්ගය කියලා ලිවොත් වැරදි දෙනවද නෑ නෑ මම වැරදි කිව්වේ නෑ නේ මම වැරදි කිව්වේ නෑ ඇත්තටම මේකට වර්ග ලියන්න පුළුවන් දෙවිදියක් තියෙනවා එපෙළෙම ආර්ථමාතකාමී නොවන කියන පදේ තියෙන නිසා මේ වගේ ප්‍රශ්න වලින් කියා දෙන්න දරුවනේ ඔන්න වගේ ගැටලු මට මේක කිසිම ගැටලුවක් නැති ප්‍රශ්න ටිකක් දාන්න තිබුණා. එතකොට ඉතින් මොනම ගැටලුවක් ගන්න නැහැ. ඔබට කොහොම සන්තෝෂෙන් අපිත් හොඳටම දන්නවා කියලා හිතාගෙන ඉදර යන්නේ. එහෙම ගන්න වැඩ නැහැ. එහෙම ගන්න වැඩ නැහැ. මෙහෙම ඒවා ආවෙන දේ ගන්න බැරි කාරිය ඇවිල්ලා තියෙනවා. ලියාපදිංචි නොකළ වාහන. ලියාපදිංචි නොකළ විවාහ. එහෙම කිව්වා. ආත්මార్థකාමී නොවන ඔන්න වර්ගය ඔක වර්ගය කියලා කියන්න නෑ කියන්න මේ පරිත්‍යාගශීලී වර්ගය තුන මානව හිතවාදී වර්ගය x ආත්මార్థකාමී නොවන හැමෝම පරිත්‍යාගශීලී. ඔන්න එතකොට සංකේත කරමු. පරිත්‍යාගශීලී මානව හිතවාදී. ඔන්න සංකේත කරමු. ඔව් පරිත්‍යාගශීලී. එක්සවයවය බීවල. එම නිසා ඔව් ආත්මార్థකාමී නොවන අය. එක්සවයවය ඒවල. කෙනෙකුට පුළුවන් මේක ආත්මార్థකාමී වර්ගය කියලා ලියන්න. ආ එහෙම ලියපු අයත් ඉන්න පුළුවන්. ඇත්තටම එහෙම ලියන්න පුළුවන් කෙනෙකුට. ප්‍රතිචේදන පදේ ලියන්න දෝ ප්‍රතිචාරණ පදේ වර්ගය ලියන්න. එතකොට හැබැයි එයාගේ සංකේත කරන්නේ වෙන්නේ ආත්මార్థකාමී නොවන කියන ගේඩ. ඔන්න ඔහොම. පරිත්‍යාගශීලී මානව හිතවාදී. ඔව්. ඔව් පරිත්‍යාගශීලී. එම නිසා ඔව් ආත්මార్థකාමී නොවන අය x අවයවය a කියලා කියන්න බැහැ නේද? x අවයවය a dash. එහෙම නැත්නම් x අවයවය නොවේ a ඔමයිලි. මෙයාගේ මේ ගෲප් එන්නේ
समस्त प्रदेश अंदर අනිවාර්යයෙන්ම කුලකේ ආත්මార్థකාමී. එරුණාද? ඔව් සර්. මේවා පොඩි දේවල් වුණාට මේවා තුල ඔබට හිතන්න දේවල් කියලා තමයි මම කියන්නේ. ප්‍රශ්න දීලා තියෙන එකයි. ආ මේ ගුරුක දේව මොකක්ද දේව කියලා හරියන්නේ නැහැ. ඒව නොකියන තමයි ඩියුට් එක දෙන්නේ. ඊළඟේ කුලකාන්තරය කියන්නේ එරිණමි බීරිණේ කියන දෙකනේ. ඒ කුලකෙන් බී කුලකේ අඩු කරා වෙන උත්තරේ, බී කුලකෙන් ඒ කුලකේ අඩු කරා වෙන උත්තරේ කුලකාන්තරය. එරිණමි බීරිණේ කුලකාන්තරය කියන්නේ ඒකනේ. එරිණමි කියන්නේ ඒ කුලකෙන් බී කුලකේ අයිති කරාම දින කෑනේ. වර වම්මත පැත්ත ඒ බී විතරක් දැම්මොත් වම්මත පැත්ත කෑනේ. එරිණමි බීරිණේ කිව්වොත් බී කුලකෙන් ඒ කුලකේ අයිති කරාම දින කෑනේ. දකුණු අත පැත්ත කියන්නේ ඒ දෙක තමයි කුලකාන්තරය. වා හොඳ ප්‍රශ්න. උන්චු උනා ටිකට් සටහනක් ආවෝ. දැන් මතකද ගිය අවුරුද්දට උඩින් අවුරුද්දේ හැර ගිය අවුරුද්දේ මොකක්ද ඇහුවා නේද? ශූන්‍ය වර්ගය කියන්නේ කොහොමද? උත්තර දෙකක් දුන්නා යාළුවෝ. වර්ගයක අවයව කිසිවක් නැති බව. අවයව කිසිවක් නැති වර්ගයක වර්ගය බව. උත්තරය අවයව කිසිවක් නැති වර්ගයක වර්ගය. බලන්න මේ ප්‍රශ්නේ තියෙන ගැඹුර. මොකද සමහර අය අවයව කිසිවක් නැති වර්ගයේ ශූන්‍ය වර්ගය කියලා කියන නිසා හරි. අර දෙවෙනි පිටුර දැම්මා. අවයව කිසිවක් නැති වර්ගයක වර්ගය. හරි. බැලුවොත් එහෙම ප්‍රශ්න පත්‍රයේ හදන විදිය හරිද? හරි හිතාගන්න බෑ. ඒ තරම් බුද්ධිමත් අර්කානුකූලව හිතන ළමයින්ට එම් කරනවා ප්‍රශ්නේ කොටසක්. ඒ කොටසට හරියට උත්තර දෙන්න බැරි වුණු එකනට එතන ලකුණු ටික අහිමි වෙලා යනවා. සර්ගේ ප්‍රශ්න පත්‍ර වල හැටි හොක. අපි අගය කරන්නේ ඒ දෙක. ලේසියක් නෑ 16 16ම ගන්නවා 20 20ම ගන්නවා එහෙම කතා කර ලේසි නෑ කියන්නේ කාටද? දැන් මෙහෙම එකක් දුන්නම ඇතිනේ. මේ එකක් දුන්න ගමන් ඇති ඕල් මම වෙලා යනවා. විද්‍යාඥයින් මෙන්ම දාර්ශනිකයින් හැමෝම බුද්ධිමත් වෙයි. විද්‍යාඥයින් වර්ගයේ දාර්ශනිකයින් වර්ගයේ බුද්ධිමත් වර්ගය. වර්ගය කියලාම කියන්න දරුවනේ.
තෑලි නැතුව යන්නේ. මේ ආඛ්‍යාත කියන්න ගියාම මේ ආඛ්‍යාත කියන හැටි වැරදි. ඉතින් ළමයිට ආඛ්‍යාත හරියට කියන්නේ දුන්නා බිල්ලු දුන්නා බණ නම් කියන්න දෙයක්. මොන කෙප්පත් එකද? ඒ මිනිසෙක් කොහොම පායි කියන්නේ? ඒ බුද්ධිමත් නායක එහෙම පායි කියන්නේ. ආඛ්‍යාත කියනකොට කියන්නේ එහෙමයි. ඒ බුද්ධිමත් අය අය කෙනෙක් එහෙම නියයන්ට ඉතින් ලියන ඒ නේද මොකක්වත් එක් මිනිසා අන්න මිනිසෙක් බුද්ධිමත් අය එහෙම ලියන්නේ වාක්‍යතවල ආක්‍යත කරන්නේ ඔන්න ඔය තැන්වලදී වරද්ද ගන්න ඕ හරියට හරි දුනම වරද්ද ගන්න එතනින්ම බිංදුව දැම්ම ගමන් බලන්නේ නැහැ නේද අන්න ඒවල බිංදුව දුන්නත් මම නම් මොකුත් කියන්නේ නැහැ මම කියන්නේ හරියට ලියන්න එපා වැඩි හරියට ලියන්න විද්‍යාඥයින් වෙන දාර්ශනිකයින් හැමෝම බුද්ධිමත් වෙන්නේ. විද්‍යාඥයෝ වගේම දාර්ශනිකයෝ හැමෝම බුද්ධිමත් වෙන්නේ කොහොම සංකේත කරන්නේ? සංකේත කරන්නේ කියන්නේ විද්‍යාඥයින් වෙන දාර්ශනිකයින් හැමෝම බුද්ධිමත් වෙන්නේ. A මේලය B ඡේදන C B ඡේදන C dash 0. ඔක කෙනෙක් කියන්න පුළුවන් මේක. A ඡේදන C dash 0. විචේතනීය සීදේ ශුන්‍යයි. ඕම ලිව්වත් ඕකම තමයි කියවෙන්නේ. මේකම තමයි කියවෙන්නේ. විද්‍යාඥයන් හැමෝම බුද්ධිමත් වෙන්නේ දාර්ශනිකයන් හැමෝම බුද්ධිමත් වෙනවා. ඕම ලිව්වත් එහෙමයි. දැන් මම මෙතන ගත්තේ ඒ විද්‍යාඥ වර්ගයට, මේ දාර්ශනික වර්ගයට, සී බුද්ධිමත් වර්ගයට. එහෙමයි මම වර්ග තුන ගත්තේ. සමහර විද්‍යාඥයෝ දාර්ශනිකයෝ නොවේ. සමහර විද්‍යාඥයෝ දාර්ශනිකයෝ නොවේ. ඊටසේ ශුන්‍ය කසමානයි මේ චේතනිය නම් දැම්මම කමන්නේ චේතනිය හැබැයි මේලේ නම් තියෙනවා ඕනතරක මේලේ නම් ඉන්නවා සමහර විද්‍යාඥයෝ දාර්ශනිකයෝ කරු ඒ සමහර බුද්ධිමතුන් දාර්ශනිකයෝ නොවේ බුද්ධිමතුන් සීනේ දාර්ශනිකයෝ බී කොහොමයි ඒකේ මේන් රූපේ ගන්න සීටයිති නැති ඒ මේලේ බී ශුන්‍යයි සීටයිති නැති ඒ මේලේ බී ශුන්‍යයි සීටයිති නැති ඒ මේලේ බී ශුන්‍යයි ඊට පස්සේ බීටයිති නැති ඒ ශුන්‍ය නසමානයි බීටයිති නැති ඒ ශුන්‍ය නසමානයි කියොම කතරේවා තියෙන්නේ මේ ගැටලුව විතරයි අවසානයේ බීටයිති නැති සී ශුන්‍ය නසමානයි සප්‍රමාණයි දාර්ශනිකයන් වර්ගයේ විද්‍යාඥ මාර්ගය එක්ස් කියන්නේ ඇරිස්ටෝටල් වර්ග දෙකයි කියන්නේ ඇරිස්ටෝටල් දාර්ශනිකයෙක් එක්ස් අවයවයේ කියේ ඇරිස්ටෝටල් විද්‍යාඥයෙක් එක්ස් අවයවයේ කි එම නිසා සමහර දාර්ශනිකයෝ විද්‍යාඥයෝ වෙති ඒ ඡේදනයේ B අසමානයි කියන්නේ x අවයවයේ කි a මතනද කතරේ ගන්න කියන්න ගන්න කෙනෙක් මතනද කතරේ ගන්න e ඇතුලේ තියෙන අර ඉරේ අතරේ නෙවෙයි x නේ ගන්න මතනද x ගන්න a එරවු මැතුලේ තියෙන අර b ඉරේ මෙතන x අවයවයේ කි b තන ගානේ එක්කෙනෙක් දෙන්න. ඔන්නව කරානම් වැරදි. මේ දාර්ශනිකයෙක් වෙන්නේ විද්‍යාඥයෙක් වෙන්නේ ඇරිස්ටෝටල්මයි. ඇරිස්ටෝටල් කපන්න බෑ ගෑනි කරලා.
Aristotle ගේ සමහර කැලලක් දාර්ශනික වෙනවා සමහර කැලලක් විද්‍යාත්මක වෙනවා එහෙම කියන්නේ නැහැ හැබැයි සමහර දාර්ශනිකයෝ ඉන්නේ සමහර විද්‍යාත්මකයෝ ඉන්නේ එහෙම කිව්වනම් කමන්නේ එතකොට A ශූන්‍යට අසමානයි B ශූන්‍යට අසමානයි එහෙම කිව්වනම් කතර මේ දැන්වල ගහන්නේ කාටද එහෙම කිව්වනම් ඒ වගේම මෙහෙම කිව්වනම් Aristotle විද්‍යාත්මකයෝ Plato දාර්ශනිකයෝ කොහොම කිව්වනම් එතකොට කමන්නේ ඇරිස්ටෝටල් විද්‍යාර්ථියේ එතකොට ඇරිස්ටෝටල් මෙතන ඉරේ ප්ලේටෝ දාර්ශනිකයේ එතකොට ප්ලේටෝ මේ ඉන්නේ ඒක එහෙම කිව්වනම් හරි ඔන්න ඔබ කියා දෙන්නයි මට ඕනේ ඇරිස්ටෝටල් දාර්ශනිකයේ කිය ඇරිස්ටෝටල් විද්‍යාර්ථියේ මේ දෙකම වෙන්නේ මෙතන x මෙතන එනිසා a b ශූන්‍යට අසමානයි සප්‍රමාණයි ඡේදන කුලක x ඉන්න y කියන්නේ ශූන්‍යට අසමානයි. ඡේදන කුලක x ඉන්න y කියන්නේ ශූන්‍යට අසමානයි. ඡේදන කුලක x ඉන්න y කියන්නේ ශූන්‍යට අසමානයි. හැබැයි ඇරිස්ටෝටල් විද්‍යාඥයෙක්ගේ ප්ලේටෝ දාර්ශනිකයෙක් එහෙම කියනවා නම් ඇරිස්ටෝටල් මෙතෙන්ට ඇවිල්ලා ප්ලේටෝ මෙතෙන්ට එනවා. එතකොට සමහර විද්‍යාඥ දාර්ශනිකයෙක් කියන කතාව නිෂ්ප්‍රමාණයි. තේරුණාද සර්ගේ දේශනාවලේ ගෙන ගන්න තියෙන දේවල් අලුත් දේවල් බොහොමයි සංවිධායකවරයාට ස්තුතියි ආ මට නෙමෙයි තියෙනක වෙනුරට ඔයන්න ඔය දෙය කියා දෙන්න තමයි දරුවනේ මම ඔය ප්‍රශ්නේ දැම්මා දැන් ඔබම උපාතරින් එක්කෙනෙක් දෙන්නේ කරි මම දන්නවා ෂුවර් එකටම අර වගේ අර ඉරේ තමයි ගහන්නේ A කුලකේ ඇතුලේ තියෙන B කුලකේ පරිතිය ගහනවා B කුලකේ ඇතුලේ තියෙන A කුලකේ පරිතිය x ගහනවා එහෙම හිතපන් x කියන්නේ ඇරිස්ටෝටල් ඇරිස්ටෝටල් දාර්ශනිකයේ ඇරිස්ටෝටල් විද්‍යාඥයේ කේනිසා සමහර දාර්ශනිකයේ විද්‍යාඥයේ මේක ආඥාත කලණෙන් මට ඔප්පු කරලා පෙන්නන්නත් දැයි මට මේක සංවාක්‍යයෙන් ඔප්පු කරලා පෙන්නන්නත් දැයි ඇරිස්ටෝටල් දාර්ශනිකයෙකි ඇරිස්ටෝටල් විද්‍යාඥයෙකි සමහර විද්‍යාඥ දාර්ශනිකයෝය ඒ අය අප්‍රමාණ ඔක ආඥාත කලණෙන් ආවත් එහෙම ආඥාත කලණෙන් ඇරිස්ටෝටල් දාර්ශනිකයෙකි එප්පේ ඇරිස්ටෝටල් විද්‍යාඥයෙක් ඉතියේ එම නිසා සමහර දාර්ශනිකයෙ විද්‍යාඥයෙ අස්තිවාදී x fx සංයෝජන ඉතියේ ඔබ විස්පාදනය කරන්න පුළුවන් ඔබ රුක්‍රමෙන් සම්ප්‍රමාණ බව ඔප්පු කරන්න පුළුවන් දැන් රූප තුනක් අභ්‍යාස තුනයි දැන් මම වැඩි දෙම්මිනේ අභ්‍යාසෙදි මේවා කර කර ඉන්න වෙලාවක් නැතිව මම හොඳට දන්න. වෙනර මේ වගේ සෙමිනාර එකක් කරනවා නම් දවස් දෙකකට වගේ දාලා වුණා කරන්න. ඇත්තටම කරන්න බෑ. මෙහෙමයි ඉතින් එකට සංකේත කරනවා නම් x අවයවයක් a ඡේදනයේ b කියලා ගන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම කරන්න එපා කියන්නේ මම මේකයි. එතකොට අපිට දුන්නොත් ඇරිස්ටෝටල් විද්‍යාඥයෙක් වන දාර්ශනිකයෙක් කියලා. අන්න එතකොට නම් විද්‍යාඥයෙක් වන දාර්ශනිකයෙක්. එතකොට නම් x අවයවයක් a ඡේදනයේ b කියලා ලියන්න පුළුවන්. දැන් මේක වෙන වෙනම වාක්‍ය දෙක දුන්නනේ. ඒ නිසා ඒක වෙන වෙනම සංකේත කරණය කරන්න. හැබැයි x දෙපළටම වැටෙන නිසා ඡේදනයේ වැටෙනවා. දැන් මම කියනවා නේද x හොරෙක් x පූසෙක් හරි දැන් ඕක x a ඡේදනයේ b කියලා දාලා සංකේත කරොත් එහෙම කියවෙන්නේ x හොර පූසෙක් මම එහෙම කිව්වේ නෑ මම කිව්වේ x හොරෙක් x පූසෙක්
මගේ ස්වර පූජක කිව්වේ නැහැ. එහෙම කිව්වනම් x අවයවයේ k ඡේදනීය b කියලා සංකේත කරලා කමන්න. මේ කියන දේවල් තේරුම් ගන්න දරුවනේ. Right. ඊගාවට තියෙන ප්‍රාතුත කලණ. අද සඳුදානම් පමණ. එනුර මේ ප්‍රශ්නේ පුළුවන් නම් දාන්න. අද සඳුදානම් පමණ. හෙට අඟහරු වාදාව නතර. අනිද්දා බදාද වේ. ඊයේ ඉරිදානම් පමණ. අද සඳුදාබන්. ඊයේ ඉරිදවන්නේ පෙරේද සෙනසුරාදානම්. ඒයි එක්ව පෙරේද සෙනසුරාදානම් අද සඳුදා වේ. නැත්නම් ඊයේ ඉරිදානම් හෙට අඟහරු වාදාව. ප්‍රශ්න පොඩ්ඩක් දාන්න. හරි සර්. විද්‍යාත්මක ක්‍රමෙත් කරන්න ඕන තමයි. ඇත්තටම ඉතින් මේ දෙකෙන් එකක්වත් හරියට කරෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. එහෙම කරා නම් මොකක් හෝ වේවා. වෙන්රට කියලා වුණනම් ආපහු සරයක් සෙමිනා එකක් දාගෙන මොකක් හරි එහෙම කරන්න පුළුවන් නම් කට්ටියගේ ඉල්ලීමක් අනුව විද්‍යාත්මක ක්‍රමේ එදා දවසට මම කරන්න. පරිපූර්ණ ප්‍රතියෝගය කියන්නේ මොකක්ද කියලා. පරිපූර්ණ ප්‍රතියෝගය කියලා කියන්නේ ඇත්තටම මාධ්‍ය බහිෂ්කරණය සහ අභිසංවාදය කියන චින්තන නියමයන් දෙකම අනුගමනය කරන. ඒ දෙකම අනුගමනය කරන ප්‍රතියෝගය. ප්‍රතියෝගය කියන වචනේ තේරුම ප්‍රතියෝගය. යෝගය කියන්නේ ගැළපීම. ප්‍රතියෝගය කියන්නේ නොගැළපීම. ප්‍රතියෝගය කියන්නේ ඇත්තටම විසංවාද. නියම වචනේ විසංවාදයට තමයි ප්‍රතියෝගය කියන්නේ. ඒකයි මම කියුවේ විසංවාදී ප්‍රතියෝගය කියලා කියන්නේ පාස්ලිය. විසංවාදයෙන් කිව්වොත් ඇති කියලා මම කිව්වේ ඒකයි. ප්‍රතියෝගය කියන්නේ නොපෑහීම. ප්‍රමාණය සහ ගුණය යන දෙකෙන්ම නොපෑහෙනවනම් සත්‍යතාවය සහ අසත්‍යතාවය යන එක පැත්තකින්වත් පෑහෙන්නේ නැත්නම් එකතන ප්‍රතියෝගයක් තියෙනවා. ප්‍රමාණය සහ ගුණෙනුත් පැහැෙන්නේ නැහැ. සත්‍යතාවෙනුත් පැහැෙන්නේ නැහැ. එහෙම වුණාම එතන පරිපූර්ණ බවක් ඇති. ඒ පරිපූර්ණ බව ඇති වෙන්නේ එක විට සත්‍ය වෙන්නත් බැහැ. එක විට අසත්‍ය වෙන්නත් බැරි නිසා. එක විට සත්‍ය වෙන්නත් බැරි. එක විට අසත්‍ය වෙන්නත් බැරි නිසා. එක විට සත්‍ය වෙන්න බැරි නම් අපි අවිසංවාදී නියමය කියන. එක විට අසත්‍ය වෙන්න බැරි නම් අපි මධ්‍ය වයිස්කරණ නියමය කියලා කියන. ඒ චින්තන නියම දෙකම අනුගමනය කරන්නේ විසංවාදීය කියන විසංවාදය කියන ප්‍රතියෝගය තුළ පමණයි. ඒ නිසා පරිපූර්ණ ප්‍රතියෝගයක් කියලා කියනෝ නම් එහෙම කියන්න පුළුවන් විසංවාදය. right. අද සඳහනම් පමණක් හරි අද හරි හරි අද සඳහනම් පමණක් හෙට අඟහරු වාදාව නතර අනිද්දා බදාද වේ. සංක්ෂේපණ රටාව මොනවද? P අද සඳහනය. Q හෙට අඟහරු වාදාය. R අනිද්දා බදාදාය. S ඊයේ ඉරිදාය. T පෙරේද සෙනසුරාදාය. දැන් සංකේතකරණය කියන දරුවනේ. සංකේතකරණය කියන්නේ කිව් ගම්මේ පි සංයෝජක පි. හරි නේද? කිව් ගම්මේ පි. කිව් ගම්මේ පි. නම් පමණක් මැද තියනවා නම් දෙපැත්ත මාරු වෙනවා. නම් පමණක් නම් පමණි නම් විතරක් මැද තියෙනවා නම් දෙපැත්ත මාරු වෙනවා.
නම්පමණි නම්පමණක් කිය අද තියෙනවා නම් නොසලකා හරිනවා. නම්ය හොත්ද නිසාය හේනි බැවිනි අග තියෙනවා නම් ඒ දෙපැත්ත මාරු කරනවා. ඔන්න මතක තියාගන්න කෙටි ක්‍රමෙන්. නම්පමණක් නම් විතරක් නම්පමණි මැදනම් මාරු වෙනවා. නම්ය හොත්ද නිසාය හේනි බැවිනි අගනම් ඒත් මාරු වෙනවා. නම්පමණි නම්පමණක් කිය අගින් කී කර වෙනවා නම් මාරු වෙන්නේ නැහැ. අද සාමනම් පවනා කේකාගාරුවා දාන අතර අනිද්දා බදාදාවේ ආ අද සාමනම් පවනා කේකාගාරුවා දාන අතර අනිද්දා බදාදාවේ එතකොට කොහොමද එන්නේ අද සාමනම් පවනා කේකාගාරුවා දාන අතර අනිද්දා බදාදාවේ එතන අතර කියලා කියනවා අද සාමනම් පවනා කේකාගාරුවා දාන අතර අනිද්දා බදාදාවේ කොහොමද එන්නේ අංකේත කරන්නේ ये इरिदा वर्णी पेरेद सेनसुरादा नाम य नाम य ये इरिदा वर्णी ये इरिदा निनेस हेम वेन्नी पेरेद सेनसुरादा नाम य कोमिये ई गम्येस ए एक्को पेरेद सेनसुरादा नाम अद सनुगावे පෙරේද සෙනසුරාදා කියන එක තීනේ පෙරේද සෙනසුරාදා නම් අත සංගාවේ ටීගම් මෙපි නැත්නම් ඊයේ ඉරද නම් හිතා ගන්නව ආදරේ ඊයේ ඉරදයි කියන එක මොකක්ද එස් එස්තර් එස්තර් ඊයේ ඉරද නම් හිතා ගන්නව ආදරේ කියන සංක්ෂේපන රටාව උදේ ලියා තියන්න ඊට පස්සේ මේ විදිහට සංකේතකරණය ලියන්න මම මේ හිතේ සංක්ෂේපන රටාව තියාගෙන සංකේතකරණය කරේ ඔයාලගේ ගෞවේ ඔයාලා මේ සංක්ෂේපන රටාව ලියලා යටින් සංකේතකරණය ලියන්න විගාවන සම්ප්‍රමාණතාව විනිශ්චය කිරීම යෝසාඥෝදන ආ කාමි බි අරන් නැවුවා සංයෝජන පීගම්මේස් ඒ වරණාත් යව දෙකම එකතු කරා සංයෝජන පීගම්මේස් ඔක්කොම එක වරණාත් ඇතුළට සමූහගත කරා පීගම්මේ පී වියෝජක එස් ගම්ම කිව් මේ දෙකේ කව කරා අර්ගනිස් ප්‍රමාණය යන උපකල්පණය පටන් ගත්තා දෙපැත්ත කීයේ යෝජකයේ පෙන්නේ එප ගම්මේ පෙන්නේ ටී එ මේවා අනිවාර්ය ඒවා ඒවයි උපකල්පන නැහැ සංයෝජන ටී වෙන්නේ ටී ටී මේ සංයෝජන ටී වෙන්නේ මේ දෙපැත්ත ටී ටී ටීට තියෙන්නේ ගම්මේ සත්‍යයි අපරාංගේ පුනානම් පූර්වාංගේ පුජිතු ඊට තියෙන්නේ ආර්ක ටී වෙන්න පුළුවන් එප් වෙන්න පුළුවන් අපිට ආර්ක උපකල්පනයක් ගන්න වෙනවා ටී ගන්න අය ආර් සමානයි ටී කියන්න එප් ගන්න අය ආර් සමානයි එප් කියන්න පීට එප් එස්ට ටී එප් ටී ගාමි සත්‍යයි එතන ප්‍රශ්නෙකුත් නැහැ ටීට ටී එස්ට ටී 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 ගාමි සත්‍යයි එතන ප්‍රශ්නෙකුත් නැහැ උපකල්පනේ කයි ආවේ සංවා තර්කයේ නිෂ්ප්‍රමාණයි උපකල්පනේ ආර් සමානයි මම දැක්කේ ඔබට නම් ආර් සමානයි එක්දා ගන්න උපකල්පනේ සඳහන් කරන්න
සමාන වේලාවට උපකල්පනය සඳහන් නොකරත් විසඳුමට ලකුණු නොදෙන්න තීරණය කරන්නත් පුළුවන්. මෙන්න මේ විසඳුමට ලකුණු තුනක් දෙනවායි කිව්වනම් නැත්නම් දෙකක් දෙනවායි කිව්වනම් ඒ ලකුණු දෙකෙන් එකක්වත් නොදියයි පුළුවන් උපකල්පනය නැත්තම්. හැබැයි සංකේත කරන්නේ ඉවරදී නම් සංකේත කරන්නේ ලකුණු ටික අපේ. ඊගාරෙ ලෝකයේ පරිමිත නම් ලෝකයේ ආරම්භයක් හෝ අවසානයක් ඇත. ලෝකයේ පරිමිත වන නමුත් ගෝලාකාර නම් ඊට ආරම්භයක්වත් අවසානයක්වත් නැත. සත්‍ය වශයෙන්ම ලෝකයේ ගෝලාකාරය. එයින් ලෝකයේ පරිමිතවත් අපරිමිතවත් නොවේ. සංක්ෂේපණ රටාව P ලෝකයේ පරිමිතය. ලෝකයේ පරිමිතේ පි ලෝකයේ ආරම්භයක් ඇත කිව් ලෝකයේ අවසානයක් ඇත ආර් ලෝකයේ ගෝලාකාරයේ එස් අපරිමිතයි කියන්නේ පරිමිතයි කියන එකේ නිෂේධනේ. ඒ නිසා ඒකට සංක්ෂේපණ රටාවක් එන්නේ නැහැ. පරිමිතයි කියන එකේ නිෂේධනේ අපරිමිතයි. නොදෙති වරද්ද ගන්න පුළුවන් ළමෙක් අපරිමිතයි කියන එකටත් සංක්ෂේපණ රටාවක් දැම්මොත් වරද්ද. පරිමිත අපරිමිත. විසංවාදී පද යුගලයක්. ලෝකයේ පරිමිත නම් ලෝකයේ ආරම්භයක් හෝ අවසානයක් ඇත. පීගාමී කිනු සංයෝජනා ඇත්තටම ලෝකයේ ගෝලාකාරයි. එකෙස්. එයින් ලෝකයේ පරිමිතවත් අපරිමිතවත් නොවේ. පරිමිතවත් අපරිමිතවත් නොවේ. වත්වත් නොවේ. පරිමිතත් නැහැ අපරිමිතත් නැහැ. නිෂේධන පී සංයෝජන ද්විත්ව නිෂේධන පී. නිෂේධන පී සංයෝජන ද්විත්ව නිෂේධන පී. සංකේත කරන්නේ ගැටලුවක් තියෙනවා නම් කවුරු හරි ආන්න ඕනම කෙනෙක් ගැටලුවක් තියෙනවා නම් ආන්න. පරිමිතය පොඩ්ඩක් කියන්න. පරිමිතය. ඔව්. පරිමිතවත් අපරිමිතවත් නොවේ. ජය පරාජය කියලා වොත් එහෙම නැහැ. ජය පරාජය කියන්නේ ප්‍රත්‍යනික පද. ඒක දෙකක්. උස්මිටියාව ප්‍රත්‍යනික පද. එතකොට දෙකක්. සම නොසමාව විසංවාදී පද. එකේම නිෂේධන. උස් නොඋස් කියලා වොත් විසංවාදී පද. සංවාදී නම් එකේම නිෂේධන. ප්‍රත්‍යනික නම් විරුද්ධයි. වාක්‍ය දෙකට යන්න.
විපාන මොකද්ද කිව්වේ මට මේ මේ බැලුන් නැත්ත මොකද දැම්මේ කියලා මොකද දැම්මේ කියලා මට බැලුන් නැහැ එක් පන්න පැන්සලෙන් හදුවම ලකුණු දෙන්නේ නැහැ. මොකද පැන්සලෙන් හදන්නේ? ගුරු වෙනස් කරාවි කියලා පැන්සලෙන් අරගෙන ගිහලා මගන ගෑලි අරන් ගිහින්. නොදෙන්න නම් ඉතින් හේතුවක් නැහැ. කොහෙවත් ඉතින් පෑන අනිවාර්ය කරලා නැහැ. ඉතින් ප්‍රොෆෙසර් පත්‍රේ ප්‍රශ්න පත්‍රේ ගාලා නැහැනේ. පෑනෙන් පවනක් ලියන්න කියලා එහෙම ගාලා නැහැ. දන්නේ නැහැ නේ ළමයා සමහරවිට පෑන්නට බයද කියලා. පෑන් නැතුවම අත වේවුනොත් ඒක දන්නේ නැහැ. මොකක්ද? ඒ මේ ප්‍රශ්නයක් නෑ දරුවනේ තිබ්බේ. ඇන්සරෙන් හදන ළමයි මමත් දැකලා තියෙනවා තර. මමත් ඉතින් ওই උත්තර පත්‍ර බලන කාලේ ඉතින් පෑන්සරෙන් හදපු ළමයි අම්බුනා. ඉතින් මම ඉතින් ඒවා නොසලකා හැරලා මම උත්තර පත්‍ර බලුවා ඉතින් එහෙම. එහෙම ප්‍රශ්නයක් නෑ ඉතින් මේ. හැබැයි ඉතින් තරහ යන්න පුළුවන් ගුරුවරුන්ට මේ පෑනින් හදන්නේ නැත්තේ ඇයි කියලා. රයිට්. අප්‍රමාණතාවයේ නිශ්චය කිරීම පීගම්ම්‍ය කිව් වියෝජකාර කවරණ අනුයෝජන පී සංයෝජනයේ ස්කම්ම්‍ය විශේෂණ කිව් සංයෝජන නිෂේධන දෙකම එකව කරා සංයෝජනස් කොමෙක් කව කරා ජේතන පී සංයෝජන නිෂේධන ජේතන පී ගම්මේ න්‍යාස්තිය නිෂ්ප්‍රමාණයයි උපකල්පනය කරමු අර්ථය නිෂ්ප්‍රමාණ දෙපැත්ත ටී සංයෝජන ටී දෙපැත්ත ටී මේ සංයෝජන ටී මේ දෙපැත්තට ටී එස් විතරයි හරාගෙන එස් විතරයි හරාගෙන මෙන්න මෙතෙන්ට දාන්න පුළුවන් ආකාර කීයක් කියනවා අවසාන නිගමනයේ සංයෝජනය නා පී සංයෝජන නෙත් නොට් පී සංයෝජන නොට් නොට් පී ඡේදන පී සංයෝජන දිත්තර ඡේදන පී ඒක අසත්‍ය වන අවස්ථාවක් කියක් කියනවා 3 2 එප්පෙප් දාන්න බැරි කිති මෙතෙන්ට තීනේ විතර අනිවාර්යයි එප්පෙප් කියලා අවස්ථාවකට එන්නේ ඒ නිසා ඩීඑෆ් හරි එප්ටි යයි අපි දාන්නේ ඩීඑෆ් නම් ඉතින් අපේ උපකල්පනයක් තියෙනවා ඩීඑෆ් ඉතින් පීට තියෙන්නේ මෙතන පීටක් තියෙනවා ඉතින් සංයෝජනේ අසත්‍ය වෙන්නේ මෙතන සංයෝජනේ අසත්‍ය ගම්ම සත්‍යය කුම්බංගි එප්නා අපරාගි ටී වෙන්නත් ඇයි එප්පෙන්නත් ඇයි එතන ඇටියට ගම්ම සත්‍යය කුම්බංගි එප්නා අපරාගි එප්පෙන්නත් ඇයි ටී වෙන්නත් ඇයි ගම්ම සත්‍යය කුම්බංගි එප්නා අපරාගි ටී වෙන්නත් ඇයි එප්පෙන්නත් ඇයි මම කිව් වියෝජකාරක එක්කම්ම මේ දෙපැත්ත එප්පෙප්පෙන එතකොට එප්පෙප් ගම්ම සත්‍යය කියන කාර්ය විශේෂණ කිව් නිෂේධන අර්ථ ටී ටී දැම්මම මේ සංයෝජනේ ටී වෙන. එතකොට එම් ටී ගම්ම සත්‍යය කියන එකත් හරි. මෙතන ඇටියට එම් ටී ගම්ම සත්‍යයයි එකක් හරි. මෙතන ඇටියට එෆ් එෆ් ගම්ම සත්‍යයයි එකක් හරි. දැන් එතකොට මට නිෂ්ප්‍රමාණයි කියන නිගමනයට එන්න පුළුවන්. නිෂ්ප්‍රමාණයි කියන නිගමනයට එන්න පුළුවන්. දැන් සමහර වෙලාවට ඔක තියෙන වැදගත් ළම මේකයි සමහර වෙලාවට අහගන්න මෙන්න මේක අහන ළමේ ළමේ ඔය ප්‍රශ්නේ මේක FT කියලා දැම්මනම් එයාට වෙන දෙයක් ඒක FT කියලා දැම්මනම් PT මෙතන PT මේක T
ගම්මේ සත්‍යය කූපාමි කියනං අපරාගිට්ටි. ගම්මේ සත්‍යය කූපාමි කියනං අපරාගිට්ටි. සංයෝජන ටී වෙන්නේ කවස්තාවයි ටී ටී. එතකොට FF වෙනවා මෙතෙන් මෙතෙන්ට. FF ලෝජිකේ සත්‍ය කියන එක වැරදි. එතන තර්කේ සප්‍රමාණයි. ඔය තර්කේ තියෙන වැදගත්කම අන්නතක්. TF දාලා හදපුවායි නිෂ්ප්‍රමාණය කියන උත්තරයට එනවා. FT දාලා හදපුවායි සප්‍රමාණය කියන උත්තරයට එනවා. බාරගන්නේ නිෂ්ප්‍රමාණය කියන උත්තරේ. බාරගන්නේ නිෂ්ප්‍රමාණය කියන උත්තරේ. ඒ නිසා මෙතන හදාංග වන TF. එතකොට ඊට තියෙන්නේ මේක F ගන්නත් නැහැ කි G ගන්නත් නැහැ කි F තැම්ම නම් උපකල්පනයක් නැහැ. එලින්ම Q වියෝජකාරේ Q වියෝජකාර සමාන මේකේ ඒකේ F කියලා දාපුවම දෙපැත්තට F පරිමාර වෙනවා. B ට T නිසා මේක T. මේ දෙක F වුණා මේ දෙක T T වෙනවා. සංයෝජනේ T වෙනවා හානියක් නැහැ T T දෙපැත්ත දිනුන ගමන් සත්‍යයි. තර්කේ නිෂ්ප්‍රමාණයි. උපකල්පනයේ තියෙන්නේ ක්‍යූ වියෝජකාරය. උපකල්පනයේ ක්‍යූ වියෝජකාරය. උපකල්පනයේ ක්‍යූ වියෝජකාරය. නේද පීඨ නෙමෙයි උපකල්පනයේ කි. උපකල්පනයේ ක්‍යූ වියෝජකාරය. දැන් මේ ප්‍රශ්න වලින් වැදගත් වෙන්නේ ඔන්න ඔය දේවල් ධර්ම වලින්. උපකල්පනයක් නැති වුණේ. ඔව තමයි දරුවනි වැදගත්. ඔවා කුංචි වුණත් ඔය දේවල් හරි වැදගත්. හරිද? තත්ත්ව චක්‍රයක සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව බලන්න පුළුවන් ද රුක්තඨාන් ක්‍රමය මගින්? තත්ත්ව චක්‍රයක සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව රුක්තඨාන් ක්‍රමය මගින් අපිට බලන්න පුළුවන් ද? ඔව් ඉතින් දැන් මේකම ඊළඟ ප්‍රශ්නේ මන් දීලා තියෙනවනේ සත්‍යතා රූප වලින් හදන්නේ කියලා ප්‍රශ්නෙක. ඉතින් විභාගෙදී සත්‍ය චක්‍ර වලින් හදන්නේ කිව්වම සත්‍ය චක්‍ර වලින් හදනවා. හැබැයි අපි හදපු එකේ පොඩි ගැටලුවක් Tamanට එනෝ නම් ඒක निराකරණය කරගන්න සත්‍යතාවුත් ප්‍රමිත දාලා බලාගත්තට කමක් නැහැ. ඒකොලේ යමුණන් එපා. ඒකොලේ Tamanට මේ නිවැරදිතාවය බලාගන්න කරපු වැඩක් විතරයි. ප්‍රශ්නේ තියෙන්නේ සත්‍ය චක්‍ර වලින් හදන්න නම් සත්‍ය චක්‍ර වලින් හදන්න. හදපු එකේ පොඩි සැකයක් තියෙනවා නම් සැකය දුරු කරගන්න සත්‍යතාවුත් ප්‍රමිත දාලා උනම් බලන්න. අහලා තියෙන ප්‍රශ්නේ සත්‍ය චක්‍ර නම් සත්‍ය චක්‍ර වලින් තමයි උත්තරේ ලියන්නේ. හරි සර් තේරුණා. ඔව්. වෙනි බාර අතර මේ වගේ දැනගදී ඔය අහපු ප්‍රශ්නේ හරි හොඳ ප්‍රශ්නයක් වුණා. හරි. පුරුණාගනේ තරු අහපු ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් වුණා මේ වගේ දැනගදී. සර් පළවෙනි බාර මේ සප්‍රමාණය කියලා අර ඉස්සලා ආවොත් එහෙම මේ පේ ගන්න ඕනේ. පළවෙනි පේඩිය ඉස්සරලාම හදනකොට සප්‍රමාණ වුණා නම් හැබැයි ඒ උපකල්පනයක් ඇතුව නම් සප්‍රමාණ වුණේ අනිත් උපකල්පනිය දාලා බලන්න ඕන නිෂ්ප්‍රමාණද කියලා. දැන් මම ඉස්සරලා හදුවම මේක නිෂ්ප්‍රමාණ වුණා. හැබැයි මම කිව්ව සමහර වෙලාවට ළමේ මම දැක්කේ නිෂේධ නිගමනයේට TF සමහර ළමේ කෝක FT දාන්න පුළුවන්. FT දාලා හදපු ළමයට එක සැරේටම සප්‍රමාණ වෙනවා. හැබැයි යා උපකල්පනයක් දාපු බව මතක තියාගෙන අනිත් උපකල්පනිය දාලා බලන්න වෙනවා මේක නිෂ්ප්‍රමාණ වෙනවද කියලා. නිෂ්ප්‍රමාණ වෙන අවස්ථාවක් තිබියදී සප්‍රමාණ වෙනවා කියලා තර්ක නිගමනය කරන්න බෑ. සර් එතකොට සප්‍රමාණයි නිෂ්ප්‍රමාණයි විදිහට ගණන් දෙකම හදලා තිබොත් වැරදිද? ලකුණු දෙන්නේ නැද්ද? එතකොට ඔයා කියන්නේ උත්තර පත්‍ර බලන මම ඔයාගේ හරි උත්තරේ බලලා අනිත් එක කපා අරින්න කියලා.
ඒ කපටිකන්නේ උරේ. ඒවට කියන්නේ කපටිකම්. සමහර වෙලාවට උත්තර පත්‍ර බලන ගුරුවරයාට උණු වුණොත් එහෙම හරි ඉතින් හොයිට වැඩේ. ඌට මරු නැක්කොත් එහෙම. එහෙම බෑ. හැබැයි නිෂ්ප්‍රමාණ වෙන අවස්ථාවක් එනවනම් සප්‍රමාණ වෙන අවස්ථාවක් අපව ගන්න. කිසි කතාවක්. දැන් මේමනේ දරුවනේ වැඩේ තියෙන්නේ. දැන් මේ තර්කය සත්‍ය චක්‍ර ඍජු ක්‍රමයට අපි හැදුවොත් PQRS දක්වා තියෙනකොට පේරි 16ක් ඔය පේරි 16 තුල හරි එක එප් අකුරක් තිබිලා T අකුරු 15ක් තිබුණත් ඔය තර්කේ නිෂ්ප්‍රමාණයි. න්‍යාස්තිය එක එප් අකුරක් ඇවිලා අනිත් අකුරු 15ම T වුණොත් ඒ තර්කේ නිෂ්ප්‍රමාණයි. ඒ නිසා අපි බලන්නේ කොයි විදියකින් හරි නිෂ්ප්‍රමාණ විය හැකිද යන්න. අපි බලන්නේ කොයි විදියකින් හරි මේ න්‍යාස්තිය එප් අකුරක් තියෙන්න පුළුවන්ද කියන එප් අකුරක් තියෙන එක විදියක් හරි තියෙනවා නම් අපි ඒක නිෂ්ප්‍රමාණයි කියලා තමයි නිගමනය කරන්නේ. නැත්නම් කියන්නේ ගම්මියක්ද? නැත්නම් කියන එක දෙවිදියකට යදෙනවා. Unless එහෙම යදුනොත් වියෝජකයි. නොවේ නම් කියන අර්ථයෙන් නැත්නම් දෙකට කඩන්න පුළුවන් නම් නොවේ නම් කියලා. එතකොට නිෂේධනයත් එක්ක ගන්න. ඒක මෙහෙමයි. දැන් මෙහෙමයි මේක හඳුනා ගන්න. ඈ උසය නැත්නම් මිටිය. එතකොට උසය කියලා ගමාවක් හරි තික්කමාවක් හරි කියලා නැත්නම් යදුවොත් ඒක දෙකට කඩන්න බෑ. එක්ක නැත්නම් එක්ක එතන තියෙනවා නොදී ආත්‍යහාරෙන් හංගල ගහපු දෙනක්. හංගල ගහපු දෙනක්. ඈ උසය නැත්නම් මිටිය. ඒ කියන්නේ එක්ක කියන එක ඔකාසේ තියෙනවා එළියට පැන්නේ නැහැ. හංගල තිබ්බා. එක්ක ඈ උසය නැත්නම් ඈ මිටිය. ඒක දෙන්නේ උසය තික්කමාවක් නැත්නම් මිටිය. හැබැයි ඈ උස නැත්නම් ඈ මිටිය කිව්වොත් ඈ උස නැත්නම් ඈ මිටිය. එතන නිෂේධනයත් එක්ක කඩන්න වෙනවා. නිෂේධන පී ගම්මි. නිෂේධන පී ගම්මි කියලා තමයි එතකොට තියෙන්නේ. අඳපායයි නැත්නම් ඉරපායයි. අඳපායයි නැත්නම් ඉරපායයි. එතකොට එක්ක කියන එක ඔකාසේ තියෙනවා. පී වියෝජක කිව්. අඳපායයි නැත්නම් ඉරපායයි. තොර නිචේතන පී ගම්මික භාෂාවෙන් අල්ලන්නේ එක්ක ආද්‍යහාරයෙන් හරි එනවනම් එක්ක ආද්‍යහාරයෙන් ගම්ම වෙනවනම් ඔතන තියෙන්නේ වියෝජකය unless කියන තේරුම. දැන් විසංවාදී පදයකල ගන්නනේ පුතේ සුදුසු නුසුදුසු සැලෙන නොසැලෙන අයන්න පූර්ව කොට ගත්තු අවස්ථාවක් තියෙනවා නොයන්න පූර්ව කොට ගත්තු අවස්ථාවක් තියෙනවා නොවන කියන එක අකට දාපු අවස්ථාවක් තියෙනවා සංවාදී පද හදා ගන්න පුළුවන් අපිට එහෙමනේ අයන්න පූර්ව කොටගෙන හදන්නත් ඇයි නොයන්න පූර්ව කොටගෙන හදන්නත් ඇයි නොවන කියන එක අකට දාලා හදන්නත් ඇයි නිර් කියන එක මුලට දාලා හදන්නත් ඇයි ප්‍රත්‍යක්ෂ නිර්ප්‍රත්‍යක්ෂ නේවාසික නිර්නේවාසික නේවාසික අනේවාසික සුදුසු නුසුදුසු ඒක අපි තේරුම් ගන්න ඕන අතරමැදි තත්වයක් මෙතන තියනවාද අතරමැදි තත්වයක් තියෙනවා නම් විසංවාදි නෙවෙයි අතරමැදි තත්වයක් තියෙනවා නම් ප්‍රතිනිකයි අතරමැදි තත්වයක් නැත්නම් විසංවාදි සදේශික විදේශිකත් එහෙම විසංවාදි රෙසිඩන්ට් නොන් රෙසිඩන්ට් ඉංග්‍රීසි වචනෙත් එක්කනේ වයින්නේ රයිට් දුම්රිය ප්‍රමාද වුණොත් මිස පියල් නැත්නම් කමල් විවාහරයට මේ පැමිණෙනු ඇත දුම්රිය ප්‍රමාද වෙයි පියල් විවාහරයට මෙයේ කමල් විවාහරයට මෙයේ මට අය මුණ ගැසේ
තුම්බිය ප්‍රමාද වුණොත් මිස පියල් නැත්නම් කමල් දිවාහාරයේ මේ ගන්නේ නම් මිස හොත් මිස අන්න අන්නස් අන්නස් නම් මිස හොත් මිස තුම්බිය ප්‍රමාද වුණොත් මිස පියල් නැත්නම් කමල් දිවාහාරයේ මේ ගන්නේ කියුවියෝ දෙනා තුම්බිය ප්‍රමාද වුණොත් මිස පියල් නැත්නම් කමල් පියල් නැත්නම් කමල් ඒතර කියන්නේ එක්ක පියල් නැත්නම් කමල් අන්න එක්ක එක්ක හංගපු දැන් Eko hangga putem. Tumbiya pramadu no. Misal, piyal nyatnam kamal. Iba hari ini ikan nge. Eko hangga lagi betul. Ede denagin ekka ikuat tiba hari ini ikan nge. Ede denagin ekka ikuat tiba hari ini ikan nge. Ekka ikuat kira udah tiyo di. Yata pilih sehingi. At least kini. Ekka ikuat tiba hari ini ikan nge. Denna kaminna tehagi ni. Iyo jake jama. योजना के डी डी सत्य डी एफ सत्य एफ डी सत्य कई पुआर नहीं पहनी हो देन नट में नट पुआर नहीं तो योजना के देखा मसाते हैं योजना के डी डी सत्य है सांगा जी के कान में इतना एक पुआर नहीं पहनी हो मट आया मुझे कैसे एस डॉ Pial ha kamalnya na dedena amanam diva hari ini main pemilih ini. Denna mana ngawi? Denna mana ngawi? Kiusa ni oje na amanah ada pilih ni sendiri. Denna mana ngawi? Ekene kau aja pula. Denna mana ngawi? Ah, balan deh. Denna mana ngawi? Pial sa kamalnya na denna ke? Dedena amanam diva hari ini main pemilih ini. Terus nama tu berapa denny? Kami artinya kiri nih. Denamanam dia hari tarinya. Denamanam nih tiwa hari tarinya. Eh, dumriya pramadu nam. Eh, apa dah kamu ni? Pegang ni. Esther. Okey, sangkiet tegar ni ni kat kita ni dibuna. Okey, sangkiet tegar. Kata cakar bola kohmat deh man. Sangkiet tegar ni ni kat kita ni deh. Hidupan dia mana di sangkiet tegar ni apa? Hidupan ni kita ni deh. Dan P biaya, Q biaya, K, Sam biaya, Q biaya, K, Kam bias, Mejek kekal itu, Sam biaya, N, Q Sam biaya, N. Kau orang nak pegang mes? Sir, misa, nama misa kira di dekai mana biasa kedah? Misa, misa kira la tiadit, nama misa kira la tiadit dekai mana biasa kedah? Oh, misa kira buat deh mana? Misa kira buat, nama misa kira buat, arta, dewi tiu katenoh. Mama, baca misa, patro biu benai. Baca misa, patro biu benai. Mata eh amuna misak wacanya kau katakan. Mama kita lagi am misak, kau tu lekap kami ini. Etang malah di misak misak sangiyo jenar. Hal arte, sangiyo jenar. Nam misak hot misak apa kau mami aja. Eh boleh siapa? Saya ek kaya kuat kini tadi, perbalik ojek agan baik. Perbalik ojek ini mana putih, ek kaya kuha. Saya itu kotak metana misati edi biojek awe itu kotak. Tumbriya pamada uot misat, uot misat yani uot misat, uot misat. Uot yani uot kiri ni kah. Misal dikarahan, uah hot pun, hot misal, nama misal, biologi. Honda dewa lah, atletum honda dewa. Wata hina apa ni ni? Wah atletum honda dewa. Sir, ni, otna, ini dengan yang ikhaya gua diga hari itu,
මෙහි පැමිණියොත් කියනකොට ඒ දෙදෙනාගෙන් එක්කෙකුවත් දිව ආහාරයට මෙහි පැමිණියොත් එතකොට මේ දෙදෙනාගෙන් එක්කෙකුවත් පැමිණියොත් කියන්නේ දෙන්නමාවත් කමක් නැහැ එක්කෙනෙක්වත් කමක් නැහැ ඒ නිසා තමයි එතන වියෝජක සර් පී වියෝජක ආයි වියෝජකයක් දාලා පී කියෝ මේ දෙදෙනාගෙන් එක්කෙකුවත් දිව ආහාරයට මෙයි පැමිණිය හොත් එතකොට කිව් වියෝජක ආර් හොත් ගම් ඒතරස කිව් සංයෝජක ආර් වියෝජක කිව් වියෝජක ආර් කියලා ගන්න තේරෙද නැහැ එතකොට කියවෙන්නේ පුතෝ හරි මේ දෙදෙනාගෙන් එක්කෙකුවා එක්කෙකු පමණක් දිව ආහාරයට පැමිණියොත් එහෙම දැම්මනම් කියවෙන්නේ මේ දෙදෙනාගෙන් එක්කෙකු හා එක්කෙකු පමණක් දිව ආහාරයට පැමිණියොත් එහෙම කියනෝ නම් ප්‍රබල වියෝජක අර්ථෙන් කිව් වියෝජක ආර් සංයෝජන කිව් සංයෝජන ආර් වරාට පිටින්නොත් එහෙම අර්ථයක් මෙතන දුන්නේ නැහැ ඇත්තටම මේ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් බව දැන් තේරෙනවනේ එක එක්කෙනාට මේ විදිහට මේකේ ප්‍රශ්න මතුවෙනවා කියන්නේ මේ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් ඇත්තටම ඔයාලා හොඳයි ඔයාලට පොඩි ගැටලුවක් හරි තියෙනවා නම් අහනවා මම ඒක ගැන හරිම සතුටු වෙනවා එහෙම ඇහුවොත් විතරයි මම උගන්වන්නේ මම එහෙම මිනිහෙක් ඇහුවොත් විතරක් කියන මිනිහෙක් ඇහුවේ නැත්නම් කියන මිනිහෙක් නෙවෙයි මම right දැන් ඕකේ සම්ප්‍රදානතාවයේ හොයන්නක පුළුවන් ඒක ගැටලුවක් මිනිහෙක් නැහැ බී වියෝජක කියු වියෝජකාර සංයෝජක කියු වියෝජකාර ධම්මයේස් අවයවදකම එකතු කරා සංයෝජන න කියු සංයෝජන ආර් අවයව සියල්ලම එකතු කරා ඔය වරහත් හරියට සමුහගත වෙන්න ඕන පී ධම්මයේස් ධම්මයේ දෙපැත්ත කීයේ කීයේ සංයෝජන ටී 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 මේක ඇතුළට ඒ සංයෝජන ටී 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 එදෙන්න එස්ත තියන්නේ ධම්ම සත්‍යය අපරාගයක් නම් පූර්වාගයක් වියෝජකේ එප්පෙක් එප්පෙක් මෙතෙන්ට ආවම ප්‍රශ්නයක් නැහැ සංයෝජනීය අසත්‍ය කිව් වියෝජකා එප් වියෝජකේ පීට ටී ටී එප් වියෝජකේ සත්‍යයි වියෝජකේ සත්‍යයි ප්‍රශ්නයක් නැහැ නිෂ්ප්‍රමාණයි උපකල්පනක් නැහැ උපකල්පනක් නැහැ එනුර පුතා ඕකේ මස කෙන්සර් ආ මොකද මේ සර් නම් ඕ කියලා එකල අර ආපහු දාන්න අර නොටිස් එක දාන්න ආපහු නම් හොද නම් හෝ එක ලඟාවොත් නම් මිසාවොත් වියෝජක අර්ථය මතුවෙන හැබැයි ඒක ප්‍රවේශම් වෙන්න ඕන ඒ කියන්නේ මෙමය ඈල්ගත් නම් හෝ බුද්ධිමත් නම් හෝ ඈ මහන්සියෙන් වැඩ කරනු ඇත ඈ උගත් නම් හෝ බුද්ධිමත් නම් හෝ ඈ මහන්සියෙන් වැඩ කරනු ඇත උතර නම් හෝ දෙපළක කියුණා ඈ උගත් නම් හෝ බුද්ධිමත් නම් හෝ ඈ මහන්සියෙන් වැඩ කරනු ඇත ඔය කිව්වේ ඈ උගත් හෝ බුද්ධිමත් නම් මහන්සියෙන් වැඩ කරා උතර දෙවනි තැන අහුණු නම් හෝ ගම්‍යාර්ථකේ නෝ පළවෙනි තැන නම් හෝ වියෝජකාර්ථකේ ඈ උගත් නම් හෝ බුද්ධිමත් නම් හෝ ඈ මහන්සියෙන් වැඩ කරා ඈ උගත් නම් හෝ බුද්ධිමත් නම් හෝ මාන්තියෙන් ඈ මාන්තියෙන් වැඩ කරා. ඔය කියන්නේ ඈ උගත් හෝ බුද්ධිමත් නම් ඈ මාන්තියෙන් වැඩ කරා කියන්නේ. පළවෙනි තැන හෝ වැදගත්, දෙවෙනි තැන නම් වැදගත්. භාෂාව භාෂාව තේරුම් ගන්න.
දැන් මේමය මේ වගේ එකක් වෙන්ද්‍ර පුතා එක දවසකට කරන්න අමාරු මේ දරුවන්ගේ ඔව් සර් දැන් අපි හිතන්නේ අපි 6 වගේ වෙද්දි අපි පැය 3කටනේ සෙමිනේක ප්ලෑන් කරලා තිබ්බේ මේමයි දැන් දැන් අපිට නම් එක සැරයක් ගිහිල්ලා ඉතින් මම මේ කොහොමද අද මේ මේකට ඩොංගල් එකක් අරගෙන ඇවිල්ලා වෙන වෙන ලේස්ටි වීම් කීපයක් වෙලා තමයි මම නම් වැඩේට බැස්සේ නමුත් ළමයින්ට සමහර වෙලාවට 6 වෙනකොට පවර් කට් එක එනවා ගොඩක් ප්‍රදේශවල පහට එනවා දැන් මුලින්ට පු ළමයි 200 ගානක් හිටිය දැන් 160ට වගේ කිට්ටු වෙන්න පල්ලය ගහලා තියෙන සමහර ලාට පවර් කට් වෙන්නේ නැති මේ මේ කට්ටියත් එක්ක කතා බස් කරගෙන ඕන නම් මම उत्तर ඒක නිසා මට උඩින් පල්ලෙම් මේක ගහලා අරින්න බෑ මේ අර ටිකක් මේවට කාලය ගත වෙනවා ඔයාට පුළුවන් නම් මේ අයගේ එහෙම ඉල්ලීමක් තියෙනවා නම් සම බලන්න ගෲප් එක ඇතුළත කට්ටියගේ ඉල්ලීම මත අපි තව සමත්‍රණයක් ලෑස්ති කරමු විද්‍යාත්මක ක්‍රමය සම්බන්ධයෙන් සර් දැන් මෙතන මෙන්න මේක ප්‍රශ්නයක් ආපු එකක් තියෙනවා මං කියා දෙනවා එක යුනිවර්සල් ගේ यूनिवर्सल गेट विश्वीय द्वार विश्वीय द्वार सार्व द्वार एक यानी ओनम गेट का मैं गेट के यान हुआ මේ දෙකෙන් එකක් අරගෙන ඕනම ගේට් එක දැන් උදේ උදාහරණයක් වශයෙන් not gate එක කියලා not gate එක කියන්නේ මේකනේ මේක තමයි not gate මේ පැත්තේ p තිබුණා නම් මේ පැත්තේ විශේෂණ මේ පැත්තේ a තිබුණා නම් මේ පැත්තේ a dash මෙතන a dash තිබුණා නම් මෙතන a මොකක් හෝ වේවා ඒක තමයි not gate මෙතන තියෙන්නේ බිංදු 5 එක නම් මෙතෙන් ගන්නේ 1 බිංදු දැන් එතකොට not gate එක අපිට මෙහෙම දෙන්නේ නැහැ. පොදු ద్వාරයක් අරගන්නෝ ඒ කියලා මෙහෙම ගන්නෝ මේ. මේක සමානයි not gate. මොකද්ද මේ කියන්නේ? A dot A වල බා. මේ ඇන්නේ A dot A වල බා. A dot A වල බා සමානයි A බා. දැන් මේ not gate එක no gate එක අරගෙන පෙන්නුවා. මේ තියෙන්නේ නැන් මේ තියෙන්නේ නෝ not gate එක no gate එකෙන් පෙන්නුවොත් මෙහෙමයි පොදු ద్వාරයක් ගන්නෝ කොහොම no අනිත් no මේ තියෙන්නේ මොකද්ද ඒ ධන ඒ වල බා ඒ ධන ඒ වල බා සමානයි ඒ බා දැන් අපිට පුළුවන් NAND gate එකක් අරගෙන මෙන්න NAND gate එකක් මේක ඒ තව NAND gate එකක් එකක් NAND මේක B මෙතන තියෙන එතකොට A. වල බා ඒ කියන්නේ මේක තමයි A බා මෙතන තියෙන B. B වල බා මේක තමයි B බා ඔය දෙක අරගෙන මම
ආපහු දැන් ගේට් එකක් ගන්න. එතකොට මේ තියෙන්නේ A bar dot B bar වල බා මේක සමානයි A දන B O ගේට් එක. එතකොට මේ දැන් කරේ හරිද? O ගේට් එකක් NAND ගේට් එකකින් යනවා. NAND භාවිත කරලා O එක. මොනවද තමයි යුනිවර්සල් ගේට් කියන්නේ? ඕනෑම ගේට් එකක් සඳහා යොදාගත හැකි තනි ద్వාරය යුනිවර්සල් ගේට් විශ්වීය ద్వාර ඔය ඕනමක මගේ මම මම මේකේ පෙන්නලා දෙනවා මේ පොතේ පෙන්නලා දෙනවා යුනිවර්සල් ගේට් එන හැටි NAND වලින් කොහමද O NO වලින් කොහමද NAND අනේ හැමදෙයක්ම පෙන්නලා දෙනවා මගේ මොබයිල් නම්බර් එක 0.7114 259 708 ඕන කෙනෙකුට ගැටලුවක් තියෙනවා නම් අද කරපු පාඩම පිළිබඳව උනත් ප්‍රශ්නයක් නැහැ මම රෑ 10 වෙනකම් ඉඳා ගන්න යනවා පහෙන් පස්සේ වෙනම වෙලාවක් 10 දක්වා මට ඉඩ ගන්න තියෙනවා මං හන්දාවට එහෙම පන්ති කරන්නේත් නෑ ඕන කෙනෙකුට මට කතා කරලා ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවා වෙනුවට කතා කරලා මේක ඉස්සරහට අරගෙන යන්න ඕන නම් තව එක දවසකට මට උදව් කරන්න වෙනුර වෙනුර ඔසෝ කැන්සල් දැන් අපි අවසන් කරමු කාට හරි මොනවා හරි කියන්න දෙයක් තියෙනවා නම් ඕන කෙනෙක් ඕන දෙයක් කියන්න ආන්න දෙයක් තියෙනවා නම් ආ උගන්න පිටික හොඳට තේරෙනවා සර් ආ Thank you sir සර්ට වෙනුරායට එමොට් මිස්තු හරි සර් පුංචි ළමයි හැර අන්න අය කිසිවෙක් සත්‍යවාදී නොවේ කියන්නේ පුංචි ළමයි පමණයි සත්‍යවාදී සත්‍යවාදී වෙන සියලු දෙනා පුංචි ළමයි ඉන්නේ කියලා හැරෙන අද ඔය වගේ ප්‍රස්තුතියක් කරානේ දමිල ස්ත්‍රීන් අර අන් කිසිවෙකුත් ඒ සාරිය අදින්නේ නැත ඒ කියන්නේ දමිල ස්ත්‍රීන් පමණයි ඒ සාරිය අදින් ඒ නිසා අපි ඒක පෙරලා ගත්තා ඒ සාරි අදින සියලු දෙනා දමිල ස්ත්‍රීන් නේ කියන්නේ बलान को कोई बार मत कथा करना सभी अदर नव මුලින්ම අපි ස්තුතිවන්ත වෙනවා මේ සම්මන්ත්‍රණයට අද අපි වෙනුවෙන් සහභාගී වෙච්ච රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමයේ වෙනුවෙන් සහභාගී වෙච්ච PM අමරසේන ගුරුතුමාට සර්ට ශේෂ්ත්‍රි විශිෂ්ටේ ප්‍රවීණේ අද අපිත් සමග එකතු වීම ගැන අපි ගොඩක්ම සතුටු වෙනවා රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමයේ විදිහට ලංකාව පුරාම අපිට මේක බහුතිකව කරන්න තිබ්බා පාසල් කීපයකට පමණක් කතා කළා නමුත් අපි එහෙම කරන්නේ නැතුව ළමයි 280කට අධික පිරිසකට මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න පුළුවන් වෙන්න මේකේ link එක හැමෝටම share කරලා වැඩි දිනකට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් විදිහට තමයි මේක මේ අවස්ථාවේදී අපි මේ අවුරුද්දේදී අපි සූදානම් කළේ ඉතින් ඔයගොල්ලන්ට මතක් කරනවා මේ උසස් පෙළ තර්ක ශාස්ත්‍රය විද්‍යාත්මක ක්‍රමයේ මේ සම්මන්ත්‍රණය මේ වසරේ පළවෙනි වතාවට රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමයෙන් පටන් ගත්තේ එන අවුරුද්දේදී මේ වගේම ඔගලොන්ට දැනුම ලබා දෙන්න සමන්ත්‍රණ පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙතන මතක් කරන්න ඕනේ අපි ඊයේ හවස 7:00 ලෑස්ති කළා උසස් පෙළ දේශපාලන විද්‍යා සම්මන්ත්‍රණයක්. ඒ සම්මන්ත්‍රණය කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා ආචාර්ය VSS ගුණවර්ධන මහත්මයා විසින් පැවැත්වුවා. අද එහි දෙවැනි කොටස අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සම්මන්ත්‍රණය කොළඹ විශාඛා විද්‍යාලයේ ආචාර්යනී නිලූ තෙන්නකෝන් මහත්මිය විසින් පවත්වනවා අද හවස 7:00
දේශමාන විද්‍යා සම්මන්ත්‍රණයට සහභාගි වෙන්න කැමති කවුරු හරි ඉන්නවා නම් මගේ නම්බර් එකට මට මැසේජ් එක දාන්න පුළුවන්. දාලා ඒ ගෲප් එකට ඇඩ් වෙලා අද හවස 7:00 තියෙන සම්මන්ත්‍රණයට සහභාගි වීම හැකියාව තියෙනවා. ඒ වගේම මේ සම්මන්ත්‍රණයේ ටියුට් එක අපි හැමෝටම ෂෙයා කළා. අමතරව කරුණු දැනගන්න ඕන කට්ටිය ඉන්නවා නම් මට මැසේජ් එක දාලා ඒ පිළිබඳව දැනගන්න පුළුවන්. නැත්නම් ගෲප් එකේ ප්‍රශ්නයක් අහලා දැනගන්න පුළුවන්. ඒ වගේ මතක් කරනවා අද මේ කරපු සම්මන්ත්‍රණේ මේ දැන් කරපු සම්මන්ත්‍රණයේ රෙකෝඩින් එක අපි දැන් රෙකෝඩ් කරලා තියෙනවා. මේ රෙකෝඩින් එක අපි ඕගොල්ලන්ට ලබා දෙනවා. හැබැයි තව දවස් කීපයක් ඇතුළත අපිට ඒක ලබා දෙන්න සිද්ධ වෙන්නේ. මොකද මේක අපි එඩිට් කරලා දෙන්න ඕනේ. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක දිගටම රාජගීතල දේශමානීය සංගමයත් එක්ක අපි මේක මේ වීඩියෝ එකේ මේ රෙකෝඩින් එක පළ කරන්නේ රාජගීතල දේශමානීය සංගමයේ YouTube නාලිකාව ඔස්සේ. Royal College Political Science Society කියලා ගැහුවොත් ඕගලන්ට අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒක subscribe කරලා ඒකේ රැඳිලා ඉන්න මේ රෙකෝඩින් එක බලන්න. Royal College Political Science Society රාජ්‍ය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමය. ආයතනතාවක් අපි ස්තුතියවත් වෙනවා අපේ අද දින දේශකයා විදිහට පැමිණි PM අමරසේන ගුරුතුමාට. ඒ වගේම අද මේ ව්‍යාපෘතිය මේ සම්මන්ත්‍රණ ඉතාමත්ම සාර්ථකව කරන්න හැකි වුණේ ඕගොල්ලෝ මේ සම්මන්ත්‍රණයට සහභාගි වෙච්ච හින්දා. නැත්තම් අද මේ සම්මන්ත්‍රණයක් මෙහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඕගොල්ලෝ සහභාගි වෙච්ච හින්දා තමයි අද මේක කරන්න පුළුවන් වුණේ. ඕගොල්ලන්ටත් බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක මේ වැඩේට එකතු වුණාට. දිගටම ඔයගොල්ලන්ට මතක් කරනවා රාජවිද්‍යාල දේශමාන විද්‍යා සංගමය නිල Facebook පිටුවත් එක්ක එකතුලා ඉන්න Royal College Political Science Society Facebook පිටුවත් එක්ක. මොකද ඒක අපි නිතරම උසස් පෙළ තර්ක ශාස්ත්‍ර උසස් පෙළ දේශමාන විද්‍යාව ඒ වගේම වෙනත් කලා විෂය ධාරාව සම්බන්ධ විෂයන්ගේ සම්මන්ත්‍රණ පවත්වන ඒවා පිළිබඳ තොරතුරු දානවා. ඒ වගේම සාමාන්‍ය පෙළ පුරවැසි අධ්‍යාපනයේ සම්මන්ත්‍රණ ඒ වගේ ගොඩක් අධ්‍යාපනික වැඩ කටයුතු පිළිබඳ තොරතුරු වල ලබා දෙනවා. ඒ හින්දා රාජ්‍ය විද්‍යාල දේශමාන විද්‍යා සංගමයේ සමාජ මාධ්‍යත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් කාට හරි ප්‍රශ්න තියෙනවා නම් මගේ නම්බර් එකට කතා කරන්න පුළුවන්. මම මෙතන chat එකට දාන්න නම්බර් එක. අමරසේන සර් මොනවද කියන්න තියෙනවද මේ පිළිබඳව අද සම්මන්ත්‍රණය ගැන? මේමයි. ඇත්තටම මේ වෙනද ඔයා ලොකු දෙයක් කරේ, ලොකු සේවයක් කරේ. මම අගය කරනවා මානව දයාව පිරිකරුවෙක් මේ වගේ කරේට. ඒ වගේම ලංකාවේ විවිධ පළාත්, හැම පළාතක්ම බස්නාහිර පළාත, මධ්‍යම පළාත, ගුව පළාත, සපරගමු පළාත, උතුරු මැද පළාත වශයෙන් පළාත් ගන්න දකුණු පළාත පළාත් ගණනාවක්ම නියෝජනය කරන සිසු දෙපාර්තමේන්තුව මේ සම්මන්ත්‍රණයට සහභාගී වුණා. එයාගේ දෝ මිස්තුති දරුවන්ගේ අවස්ථාව ආරම්භ වීම ගැන කුරුණත් මම ඉස්තු කරනවා. මගේ සම්මන්ත්‍රණ විභාග ඉලක්ක කරගත් සම්මන්ත්‍රණ ප්‍රදේශ ගණනාවක් පැවැත්වෙනවා. පණ්ඩා මේ පණ්ඩාරවල පැවැත්වෙනවා. ඒක මේ මාසේ ලබන මාසේ ජනවාරි මාසේ 5 වෙනිදා තියෙනවා. කුරුණෑගල පැවැත්වෙන ජනවාරි මාසේ 3 වෙනිදා තියෙනවා. පළවෙනි දින ජනවාරි මාසේ නුවර ඊගාවට 27 වෙනි දින ගම්පහ මාතර දින ජනවාරි 8 මේ තැන්වලදී ඔබට භාගයේ ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍රයක් මම සාකච්ඡා කරනු පැමිණෙන්න පුළුවන් හැම කෙනෙක්ම ඒ තැන්වලට පැමිණලා සමහර ඒවා ෆිසිකල් තියෙන සමහර ඒවා ඔන්ලයින් තියෙන ගම්පහ මාතර දෙක මාතර ෆිසිකල් සහ ඔන්ලයින් දෙකම කරනවා ගම්පහ ඔන්ලයින් ඕනයි අනිත් තුන් පළේම ෆිසිකල් කරන්නේ ඕන කෙනෙකුට ඒ සම්මන්ත්‍රණයට සහභාගී වෙලා දැනුම අරගෙන විභාගෙට පිළිබඳව තර්ක ශාස්ත්‍ර විෂය සාමර්ථය කියලා මට්ටමට ගෙනෙන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. වෙනුර මම ඔයාලට ඇත්තටම ස්තුතියක් දෙනවා. මේ වගේ දෙයක් මුල්ම වතාවට කොළඹ වගේ පාසල ඉහළ මට්ටමේ පාසලක ඔබ මානව දයාවෙන් පිරුණු හදවතක් ඇතිකලේ ඉන්නදේ ඔබ සංගමය මේක දායාද කිරීම සම්බන්ධයෙන් මටත් මට හැකියාව තියෙන පමණින් මේ දෙයට මම දායක වුණා. මටත් බොහොම සන්තෝෂයි. හවස 7:00 එකතු වෙන්න පුළුවන් මේ ලින්ක් එකෙන්. මේ ලින්ක් එකමයි භාවිතා වෙන්නේ. මේ ලින්ක් එකෙන් හවස 7:00 දේශපාලන විද්‍යාව සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න පුළුවන් කොළඹ විශාක විද්‍යාලය ආචාර්යනි නීරු තෙන්නකෝන් මහත්මිය විසින් මෙහෙවන දේශපාලන විද්‍යා අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වැඩසටහනට හවස 7:00 කැමති කට්ටිය සහභාගී වෙන්න මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. රැඳිලා ඉන්න අපිත් එක්ක දිගටම. අයබෝන් සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අයබෝන් මට කතා කරලා අහගන්න පුළුවන් සෙමිනා කියන එක ගැන. එනම මෙතෙන්දි මම කතා කරන්න ඕනේ නැහැ. ඕන කෙනෙක් ඒක කරා.